අයිබවන් අද විශේෂ ජනහඬ සංවාදයක් අද අපගේ ආරාධනය ලබන්නේ විශ්‍රාමික අග්‍රවිනිශ්චකාර ජනාධිපති නීතිඥ සරත් ඉන්සිල්ල මැතිතුමා අයිබවන් කර මැතිතුමනි අයිබවන් ඉතා වැදගත් සමයක ඔබතුමාගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේ මම හිතනවා අද මේ කරන සාකච්ඡාව ඉතා වැදගත් වෙවි කියලා රටේ ජනතාවට ඇතරම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අනිකුත් නීතියන් සම්බන්ධව වර්තමානයේ පවතින ගැටලුකාරීත්වයන් පිළිබඳව ඔබතුමාගේ විසීමන බලාපොරොත්තු වෙනවා ඒ නිසා ඔබතුමා අත්දැකීම් ඇති कैटियडमी श्रेष्ठी अधिकरण क्रियावलिए नीतिपतिवरे कैटियट वगेम श्रेष्ठ अधिकरण अग्निश्कर तो मैटी रद्द किमें नीति श्रेष्ठ प्रवीण कैटियट मैं मतलब प्रश्न वर्ल्ट भूम सारगर्भ प्रतिचार लिखे बलापृत्यों उपतमा समगमे कच्चा टी एन एल टी वी डॉट एल के बड़ी दिन वगेम टी एन एल नीड यूट्यूब चानल मे सच्चा नीमें वगेम टी एन एल इसी ගුවන් දෙලොස්සේ ශ්‍රවණය කිරීම හැකියාව පවතින FM 89.1 සහ FM 89.3 මා කැමති මේ සාකච්ඡාවේ මූලික අවස්ථාවෙන් පස්සේ රටේ ජනතාවටත් මේ නෛතික තත්ත්වයන් පිළිබඳව කෙටියෙන් යමින් සීමක් කරලා දැනුවත් වෙන්න අවස්ථාව සලසා දෙන්නේ සඳහා අප 01112706128 දුරකථන මාර්ගයේ උත්තර බලාපොරොත්තු වෙනවා ගර්මත්තුමනි මා කැමති අප මේ සාකච්ඡාව ආරම්භ කරන්න ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඇත්තටම අපේ රටේ ආණ්ඩුක්‍රමනේ හේලා ගත්තාම ගරු මැතිතුමනි ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ යනුවෙන් ආයතන තුනක් තිබෙනවා. දැන් මේවා මේ බලයන් ක්‍රියාත්මක මේ ජනතාව සතු බලය ක්‍රියාත්මක කරන්න ආයතන තුනක් තිබෙනවා. පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා සහ අධිකරණ ඇත්තටම කර මැතිතුමනි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මේ වගේ ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ කියන මේ බලව්‍යූහයන් තුන අපි දන්නවා අපේ රටේ සංවර්ණ සහතුලන ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා කියලා. ඇයි මේ ආයතන තුනක් කරා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පරිසර නිර්මාණය කළ තිබෙන ව්‍යවස්ථාවෙන්? හයිබෝන් කරන් බොහොම ස්තුති මට මේ ආයතන කිරීම සම්බන්ධයෙන් කලකට පස්සේ අපි නැවතත් මුණ ගැසෙනවා මම මේ ස්ථානෙට එන්නේ දැන් ධර්ම සාකච්ඡා වලටයි අද පරණ විෂයට නම් නීති සාකච්ඡා නීතියට සම්බන්ධ සාකච්ඡාවකට සහභාගී වෙන්න සිදු වෙනවා තෙරන් සඳහන් කරුවා වැදගත් සංකල්පයක් ඒ කියන්නේ මේ ආයතන සම්බන්ධයෙන් ඒ පිළිබඳ දැන් ජනතාව තුලත් යම් කිසි කුතුහලයක් මතුවෙනවා ඇති ඇයි මේ තරම් ආයතන තියෙන්නේ කියලා දැන් මේකේ තියෙන මේ බලය බෙදා හැරීමේ සංවර්ණ සහ තුලන කියන න්‍යාය මතුනේ යුරෝපයේ චින්තකින් අතර මොකද ඒ කාලේ තිබුණේ රාජාණ්ඩු තනි පුද්ගලයෙක් නැත්තම් තනි ආයතනයකට බලය තියෙනවා නම් ඒ බලය නොමනා ලෙස ක්‍රියාත්මක වෙනවා ඒ කියන්නේ ඒ තනත්තාගේ අභිමතය අනුව ක්‍රියාත්මක වෙනකොට යම් කිසි වරදවල් සිද්ධ වෙනවා දැන් පංචයක සිදුණා. ඒතර රජවරුන් අතර සිදුණේ හින්දා තමයි පංච විප්ලවයක් ඇති වෙන්නේ. දැන් ඒ වාගේ එකක් තියෙනකොට විප්ලව ඇති වෙනවා. දැන් ඔන්න ඕක අතන තියෙන්නේ. දැන් ඒකාධිපති පාලනයක් තිබුණොත් එතන ඒකාධිපතියට විරුද්ධව විප්ලවයක් ඇති වෙනවා. විප්ලවයක් ඇති වුණාම ලේ හෙල්මක් සිදුවෙනවා. ඒකින් ද තමයි මේ හිතුවේ එක තැනකට බලය දෙන්නේ නැතුව ඒ බලය බෙදන්න ඕන කියලා. දැන් තරන් අපේ ලංකාවේ රාජාණ්ඩු ක්‍රමයේ තිබුණා ලංකාවේ ওই විප්ලවකාරී තත්ත්වෙ තිබුණේ නැහැ මොකද අපේ තිබුණේ සුභවාදී රාජාණ්ඩු ක්‍රමයක් දසරාජ ධර්මයේ අනුව ක්‍රියා කරපු රාජාණ්ඩු ක්‍රමයක් එතකොට බලයේ නොඑක් නොඑක් මණ්ඩල වලට බෙදලා ගිහිල්ලා තිබුණා ඉතින් ලංකාවේ රාජාණ්ඩු ක්‍රමය ඇත්තෙන්ම හොඳ යහපත් රාජාණ්ඩු ක්‍රමයක් තිබුණේ අවසාන කාලේ නුර යුගයේ ශ්‍රී වික්‍රමරාජසිංහ කාලේ ඒ වුණේ ඒ විදේශීය බැඳියක් තිබෙන නැත්තම් රාජාණ්ඩු ක්‍රමය බොහොම යහපත් ලෙස අවුරුදු දහස් ගණනක් පැවතුණානේ. ඒකේ සුභවාදී ගුණාංග තිබුණා. ඉතින් දැන් බලය දැන් අපි කොහොමනක් දැන් තියෙන්නේ බලයේ බෙදීමේ. ඒ බලයේ බෙදීමේ තියෙන්නේ ප්‍රධානම එක තමයි තුලන සහ සංවරණ. දැන් අපි බැලුවොත් තේරෙනවා මම සරල දහසනක් දෙන්නම්. දැන් ජනතාවගේ විධායක බලය පැවරෙන්නේ ජනාධිපති. ජනතාව විසින් තෝරාපත් කරන ලද ජනාධිපති. ඒක ක්‍රියාත්මක වෙන්නේ ජනාධිපති සහ कैबिनेट मंडलैक सह राज्य सेव तुलिन तम क्रियात्मक दैंग इतकोट हेम क्रियात्मक मुदल अवश्य इतकोट मुदल पालने पार्लमेंट इतकोट
මේ අය ක්‍රියාත්මක වෙන්න ඕන ආහාරෙන් සැපේන මුදල් ලනවා. ඒතකොට මුදල් නිසි පරිදි පරිහරණය කරනවාද කියන්නේ පාර්ලිමේන්තුවට බලයක් තියෙනවා. ඒතකොට ආයවැය ලේකණෙන් මුදල් වෙන්ගුණාම ඒක ආය හරියට පරිහරණය වෙනවද නැද්ද කියන එතකොට කොමිටි තියෙනවා, කෝප් කොමිටිය තියෙනවා, කෝපයිති ඔය හැම එකේම ලොකු විශාල අර්ථයක් තියෙනවා. දැන් මිනිස්සු හිතන ඇති ඇයි මේ තරම් මණ්ඩල තියෙන්නේ කියලා. ඉතින් මේක තමයි චෙක්ස් ඇන් බැලන්සස්, කියන්නේ තුලන සංසංගත මුදල් පවර්නවා, බාර දෙනවා. ඒක හරියට වීදම් වෙනවද කියලත් බලනවා. ඒක තමයි කොමිටි තියෙන්නේ. ඒකට සාමාන්‍ය ජනතාවට නෑ ඇයි මේ තරම් මණ්ඩ ඒ තියෙන්නේ. ඒක ඇත්තම හොඳට ක්‍රියාත්මක වෙනවා නම් එතකොට යහපත් පාලනයක් සිද්ධ වෙනවා. දැන් ඇමරිකාවේ එහෙම ඔය ඔය ක්‍රමය බොහොම හොඳට ක්‍රියාත්මක වෙනවා. ඒ කොමිටි ක්‍රම ඔක්කොම හරියට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් කොයිතරම් බලවත් ජනාධිපති කෙනෙක් වුණත් ඒ ආවට අදිනවා ලයිම ඒ මේ ක්‍රමයේ හින්දා. ඉතින් මේ ක්‍රමයේ වැදගත්ම එක වෙන්නේ තිරන් ඔය ආයතන ඔක්කොම සක්‍රිය වෙන්න ඕන. එක ආයතනයක්වත් කඩා වැටුනොත් ඔන්න මේ ක්‍රමයේ දුර්වල වෙනවා. දැන් මගෙන් කවුද ඇහුවා මේ ළඟදී මම මොකක් හරි වැඩසටහනක් කිව්වා පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍යමයි කියලා. ඒතකොට ඒ ටිකක් වයස්ගත මිනිස්සෙක් කිව්වා ඇයි මේ හොරු ටික ආයෙ ගේන්න හදන්නේ කියලා. ඒක මං කිව්වා හොරු නෙමෙයි, මම කිව්වේ පාර්ලිමේන්තුවක් අවශ්‍යයි කියලා. හොරුපත් කරනවාද අවංක විසපත් කරනවාද කියන එක ජනතාවගේ කාර්යභාරය. ඒක නෙමෙයි මම කියන්නේ. පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. මොකද මේ නැත්තම් මේ ආයතනේ ක්‍රියාත්මක වන්නේ නැහැ. ක්‍රියාත්මක වන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ දැන් කොහොමද මුදල් වැය වෙන්නේ කියන එක අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ කොහොමද මුදල් වැය වෙන්නේ කියලා. ඇත්තටම අපි මාර ප්‍රතිගත මෙතනකට ආවේ දැන් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි කියන දැනට. දැන් අපේ රටේ වෙලා තිබෙන්නේ දැන් පාර්ලිමේන්තුව විසිරුව හැරලා තිබෙනවා. මාර්තු 2 වෙනිදා ජනාධිපතිවරයා විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ඉතා නිවැරදිව මේ ප්‍රකාශනය තුළින් විසිරුවහැරීම සිදු කළා තිබෙනවා. දැන් විසිරුවහැරීමක් කරන කොට ගරු මැතිතුමනි පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වෙන දිනය අභිනව පාර්ලිමේන්තු රැස්වෙන දිනයත් නම් කරන්න වෙලා තිබෙනවා. හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ රටේ පවතින තත්ත්වයත් ලෝකයේම පවතින ප්‍රශ්නය නිසා අතිගරු ජනාධිපතිතුමා විසින් මාර්තු 2 වෙනිදා කරන ලද ප්‍රකාශනය එහි ඡන්දය දිනයේ පැවැත්වීමේ දිනය අභිනව පාර්ලිමේන්තු රැස්වෙන දිනය ඒ දෙකම කරගන්න බැරි වෙලා තිබෙනවා. දැන් අදින් පස්සේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සලසා දීලා තිබෙනවා විසිරුවහැරි පාර්ලිමේන්තුවක් අභිනව පාර්ලිමේන්තුව මාස 3ක් ඇතුළත රැස් වෙන්න ඕන කියලා. දැන් අද වෙනකොට අද දිනෙන් පස්සේ ඒකත් කරගන්න බැරි වෙනවා. මේක ව්‍යාකූල ස්වභාවයක් කරමු ඇත්තමනි. ඇත්තටම මෙන්න මේ තත්ත්වය ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? ඔව් දැන් තරන් මතු කරන ප්‍රශ්නේ හරි. දැන් මේකේ කාලසටහන් දාලා තිනවා. කාලසටහන් අත්‍යවශ්‍යයි. කාලසටහනක් නැතුව මේක කරන්න බෑ. ඉතින් කාලසටහනක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් දාන්නම ඕන. ඉතින් කාලසටහනක් දැම්මම වෙන්නේ එතකොට යම් කිසි අවස්ථාවක් ඒ කියන්නේ අනපේක්ෂිත අවදානම් සහිත තත්වයක් මතු වුණොත් මොකද්ද කළ යුත්තේ? දැන් එතකොට මම අහලා තියෙනවා දැන් නීතිඥ මහතුරු නොයෙක් තර්ක මතු කරනවා. එතකොට ડોක්ටරින් ඔන් නෙසැසිටි අවශ්‍යතාව අනුව ඒක ක්‍රියාත්මක විය යුතුයි කියලා. ඉතින් ඒක ඇත්ත තමයි. දැන් මේ ඕන නීතියක් ක්‍රියාත්මක විය යුත්තේ යථාර්ථවාදී. දැන් අපි බෞද්ධ සංකල්පේ තමයි යථාවාදී වෙන්න ඕන. යථාවාදී තථාකාරී කියන්නේ මේ යථා පිළිවෙලට යන්න. එතකොට අපි යථාර්ථය මොකද්ද කියලා අවබෝධ කරගන්න. දැන් තියෙන යථාර්ථය තමයි මැතිවරණයක් පැවැත්වීම දුෂ්කරයි. බැරිම නෑ, දුෂ්කරයි. අවදානම් සහිතයි. ඒ බව සෞඛ්‍ය බලධාරීන් කියනවා. ඉතින් ඒකට එහා අපි එයා කිව්වොත් මගෙන හිතයට ඒ තරම් අවදානමක් නෑ. හැබැයි ඒ අය කියවනා නම් අවදානම් කියලා ඉතින් මොකක් හරි ඒකේ බලංගුතාවයක් තියෙනවනේ. දැන් බැලුවම තේරෙන රටේ බොහෝ පළාත්වල මේ රෝගේ කොහෙවත් ගිහිල්ලත් නැහැ. ඉතින් ඒ පළාත්වල කිසිම අවදානමක් නැහැ. ඉතින් බොහෝ පළාත්වල මැතිවරණය සාමාන්‍ය පිළිවෙතට පවත්වන්න පුළුවන්. මොකද දැනටත් මැතිවරණයක් තියෙනකොටත් අර සෝෂල් ඩිස්ටන්සින් කියන එක තියෙනවා. කවුරුත් ඇඟට හැපි හැපි මැතිවරණ ඡන්ද දාන්න යන්නේ නැහැ. මම අපි දැන් ඡන්ද දාලා තියෙනනේ අවුරුදු ගණනාවක්. හොඳ පරතරයක් තියෙනවා. ඡන්ද පොලේ හොඳ පරතරයක් තියෙනවා.
ඔය මීටර එකක් නෙමෙයි අඩි දෙකක් අඩු අඩු ගන්න අඩි දෙකක්වත් තියෙනවා කවුරුත් දැන් ස්වාමි පුරුෂයා සහ භාර්යාව ගියොත් ඒ දෙන්න යන දෙපළ කර එතකොට එතනම සෝෂල් ඩිස්ටන්සින් ඇති වෙලා තියෙන්නේ එතකොට ඒ දෙන්න යනවා නේකට යනවා ඉතින් ඒ දෙන්න ගියම එකට කමක් නැහැ නේද එකට නින්නේ දැන් මෙතන එන්නේ අනිත් මේ පෙළට එන මනුස්සයා ටිකක් ඈතින් ඉන්නේ මොකද නොදන්න පුදුලෙක් නිසා ඉන්නේ දැන් සරන් අපි යනවා නම් ඉස්සරහින් නොදන්න පුදුලෙක් ඉන්නවා නම් ටිකක් ඈතින් ඉන්නේ ඒක ඒක තමයි මිනිස් ස්වභාවය මේ මේ ගවයෝ වාගේ නෙමෙයි මිනිස්සු හැසිරෙන්නේ ගවයෝ නම් යනවා ඒක තර හැපි හැපි ඒ වාගේ නෙමෙයි මිනිස් ස්වභාවය යනවා ඉතින් ඔය පරතරයක් හිටිනවා ඉතින් මම කියන විදිහට නම් ඔය ඔය අවදාන මේ තරම් නැති හුඟා පළාත් තියෙනවා ඉතින් ඒ පළාත් වල ප්‍රශ්න නැහැ ප්‍රශ්න තියෙන පළාත් වල ඒක ටිකක් සීරුවෙන් ක්‍රියාත්මක කරන එක තමයි මෙතන අදාළ වෙන්නේ ඇත්තටම ජනතාව හැටියට දැන් යම් ආකාර ඡන්දයක්ද අපි දැක්කොත් අර හැම දිනම කතා බහට ලක් කරන අපේ තොණ්ඩුවන් මහත්මයා මංගල උත්සවයේදී ජනතාව හැසිරුණු ස්වභාවය දැන් මේ වෙලාවේ තියෙනවනේ යම් කිසි රෙගුලාසි මාලාවක් නිකුත් කරලා මේ දුරස්ථ භාවයේ තියාගන්න මුවාවරණ පළඳින්න ආදී වශයෙන් නමුත් ඒව ජනතාව සැලකිල්ලට ගත යුතුයි මේ වෙලාවේ මොකද ජනතාවටත් වගකීමක් තිබෙනවා මේ වසංගතය පාන්නේ කිම්ද උනන්දු වෙන්න සහ උදව් කරන්න නමුත් ජනතාව තුළ අන්න ඒ හැඟීම නැති වුණොත් අපිට මං හිතන්නේ මේ කිසි දෙයක් සාර්ථක කරගැනීමේ හැකියාව පවතින්නේ නැහැ ඇත්තටම කරමු මෙතුමුන් අපි කිව්වොත් මම නැවත එන්නේ අර ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසිරුව හැරීමේ ප්‍රකාශනයට දැන් මම මේ සමහර කාරණා ව්‍යස්තාවය කියවල බලද්දී සමහර තැන් තිබෙනවා යුත්තේය කියන වචනේ සමහර තැන් තියෙනවා හැක්කේය කියලා වචනේ මෙන්න මේ දෙක යොදන්නේ මොනවා මොකක්ද අරමුණ එතන දැන් එතකොට මේ යුත්තේය කියන්නේ කළ යුතුම දෙයක් ඒක විධානාත්මකයි අනිත් එක තියෙන්නේ බලයක් පැවරීමක් විතරයි එතකොට විධානාත්මක එක කළ යුතුමයි අනිත් එක කියන්නේ හැක්කේ කියන්නේ බලයක් පැවරීමක් තියෙනවා එතකොට ඒක ඒ වෙලාවට ක්‍රියාත්මක විය යුතුයි කරන්නත් පුළුවන් ඕන කරන්නත් පුළුවන් නන්නු කරනවා හැබැයි නොකරන කරනවා හෝ නොකරන එක දෙකම සාධාරණව සිදු විය යුතුයි ඒ දැන් අපේ තියෙන්නේ තේරන් මේ නීතිය ක්‍රියාත්මක කරනකොට බලන්න ඕන මොකද්ද නීති අරමුණ කියලා අපේ අර්ථකථන විශයක් තියෙනවා ඕනෑම නීතියක අරමුණක් තියෙනවා ඉස්සල්ලාම් බලන්න ඕන මොකද්ද මේකේ අරමුණ ඒ අරමුණ කොතෙක් දුරට සනාහන් වෙලා තියෙනවද වචනවලින් ඒ අරමුණ සාක්ෂාත් කරගන්න වචනවලට යම් කිසි නම්විශිරිභාවයක් දෙන්න පුළුවන් ඒ අරමුණ සාක්ෂාත් කරගන්න මොකද දැන් ඒක තමයි එක ප්‍රතිපත්තියක් සාමාන්‍යයෙන් ලේසිම ක්‍රමය තමයි ওই වචන කිව්වල මේකේ වචන නැහැ කියන්නේ දැන් එහෙමනම් ඉතින් නීති විද්‍යාව කෝන්නේ නැහැ. එනම් ඕන මානසික වාචික මේක නැහැ. එහෙම නෙමෙයි. මේකේ බලන්න ඕන නීතිය සම්පූර්ණයෙන්ම කියවලා අරමුණ මොකද්ද කියලා. දැන් මෙතන මේ විධි විධාන වල තියෙන අරමුණක් තියෙන්නේ කාලාරණ රූපව පාර්ලිමේන්තුව පත් වෙන්න ඕන. ඒක තමයි ප්‍රධාන අරමුණ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට කාලාරණ රූප පාර්ලිමේන්තුව පත් වෙන්න ඕන. ඒ කාලේ තියෙන උපරිම සීමාවක්. ඊට මෙහා සීමාවකුත් තියෙනවා. මේ මෙහා සීමාවෙන් තමයි ජනාධිපතිතුමා දැන් මේ විසිරුවලා හැල්ල තියෙන්නේ. ඒකත් නීත්‍යානුකූලයි. ඒක නීත්‍යානුකූලයි. එතකොට ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය. ඒ ක්‍රියාදාමයේ නිසි පරිදි සිදු විය යුතුයි. දැන් අරමුණු ගත්තාම ඒකයි. දැන් දැන් අපි තියෙනවා ඡන්දේ නිදහසේ සහ ස්වාධීනව පැවැත්විය යුතුයි කියලා. ඡන්ද මැතිවරණ කොමිසමේ අරමුණ වෙන්නේ නිදහස් සහ ස්වාධීන ඡන්දයක් පැවැත්වීම. එතකොට නිදහස් සහ ස්වාධීන ඡන්දයක් පැවැත්වෙද්දී මිනිසුන්ට බයක් නැතුව ඡන්ද පොලට එන්න ඕන. ඔව් දැන් කොමිසම් සභාව ඔය හේතුව දක්වන්නේ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අර ඔබතුමා දැන් කිව්වේ යුත්තේය කියන එක නියෝගයක්. ඒක කළ යුතු දෙයක්. දැන් අර ව්‍යස්තාවේ දැන් මේ දවස් කතා බහ කරන දේ හැටියට 75 ඔව් ආයන්නේ දැන් තියෙනවනේ 62 වෙනි ව්‍යස්තාවේ දෙවන අනුව්‍යස්තා විධිවිධාන ප්‍රකාර පාර්ලිමේන්තු විසිරුවහරන ලැබුව විට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තේරීම සඳහා ප්‍රකාශනයක් මගින් නොපමාව දිනයක් හෝ දින නියම කොට අභිනව පාර්ලිමේන්තුව ඒ ප්‍රකාශනයේ දින සිට 3 මාසයකට පසු දිනයක් නොවන දිනයකදී රැස් වෙන ලෙස කැඳවිය යුත්තේ ඔව් එක්කල යුතුමද නෑ දිනයක් නියම කළ යුත්තේ දැන් ඔය මේකේ තියෙන මේක මේකේ තියෙන්නේ පසු දින නොවන දින රැස් වෙන ලෙස පෙර අභිනව පෙර දිනයකට
ඒ ප්‍රකාශනෙම කැඳවිය යුතුයි. කියන්නේ දිනය නියම කරන්න කැඳවීමට. ඔව්. දැන් මෙතන අවශ්‍ය වෙන්නේ දිනයක් නියම කරන්න ඕන. ඒක දිනේ ඒ දිනේ සඳහන් වෙන්නේ කැඳවෙන දිනේ. ඒ කියන්නේ මේ ප්‍රකාශනයේ සඳහන් වෙ යුතුයි කියලා මේ කියන්නේ. ඔව් ප්‍රකාශනයේ දිනයක් සඳහන් වෙ යුතුයි. එසේ නොවේ නැත්නම් මේ මාස 3ක් ඇතුළත අනිවාර්යෙන් කැඳවන්න ඕන කියලා නේ. නෑ නෑ නෑ. දිනයක් සඳහන් වෙන්න ඕන. ඒ දිනේ සඳහන් වෙන දිනේ මාස 3ක් ඇතුළත විය යුතුයි. ඒ විය යුත්තේ කියන්නේ ඒ දිනේ විය යුත්තේ කියන්නේ පාර්ලිමේන්තුව කැඳවිය යුත්තේ නෙමෙයි. ඒ දිනය ඒ වාගේ දිනයක් විය යුත්තේ. එතකොට ඒ දිනේ දැන් ඒක තමයි මං කියන්නේ අර නම්‍ය ශීලභාවයෙන් එතන එතනටයි. ආ දැන් අපි දිනයක් අපි කිව්වත් අපි කිව්වනේ අපි කිව්වත් මේ මාසේ 14 කිව්ව කියලා එදාට කැඳවිය යුත්තේ ඒක ජනාධිපතිවරයා තීරණය කළේ එදාට කැඳවන්න ඕනේ කියලා. නමුත් දැන් ඒක උනේ නැහැ යම් කිසි ප්‍රශ්නයක් නිසා රටේ තියෙන ලෝකයේ තියෙන ප්‍රශ්නයක් නිසා. නෑ දැන් තේරන් බලන්න ඕනේ දැන් ඒ වෙනකොට ඒ නියෝගය හරි. ඔව්. ඒ කියන්නේ මාර්තු 2 වෙද්දි හරි. නෑ නෑ මාර්තු 2 වෙද්දි කරපු නියෝගය හරි. එතකොට මේ නියෝගේ වළංගුයි. දිනයක් නියම වෙලා තියෙනවා. දැන් තේරන් මතු කරන ප්‍රශ්නේ එදාට පාර්ලිමේන්තුවක් රැස් වෙන්නේ නැහැ. දැන් ඒක අර ජනාධිපතිගේ නියෝගයට පස්සේ මතුවෙන ප්‍රශ්නයක්. හා දැන් මතුවෙන ප්‍රශ්නයක්. දැන් මේ විවස්ථාව නැහැ එදාට මෙහෙම කැඳවන්න බැරි වුණොත් මොකද්ද වෙන්නේ කියන එක මේ විවස්ථාවේ නැහැ. දැන් ඒ වගේ අවස්ථාවක මොකද්ද කරන්න තියෙන්නේ? දැන් ඒ වගේ අපස් දැන් හොඳ හොඳ ප්‍රශ්න අහන්නේ. දැන් මේවා මායිති උසාවිත් මතුවේ නැහැ. ඉතින් අපිට කරදරයක් නැතු මෙයා කියන්න බුණා. දැන් මේ වගේ අවස්ථාවකදී වෙන්නේ දැන් එතන දැන් හිඩසක් එනවා. දැන් බැලු බැලමට හිඩසක්. හැබැයි නීතියේ කවදක්වත් හිඩසක් නොතිබිය හැකියි. ඒක තමයි අපේ සංකල්පය. නීතියේ හිඩසක් කියලා කිව්වොත් නීතිය අසාර්ථකයි. දැන් අපි නීතිය ක්‍රියාත්මක කරන පිරිසක් හැටියට අපිට කවදක්වත් කියන්න බෑ නීතියේ හිඩසක් ගැප් එකක් තියෙනවා. අනේ මොනවා කරන්නේ නීතිය නෑ නේ කියලා. එහෙම කරුවොත් මේක කරන්න බෑ. එහෙම කරුවොත් මේක කරන්න බෑ. දැන් දැන් මෙතනදී බලන්න ඕන දැන් ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුවත් දැන් පත් දැන් පාර්ලිමේන්තුව කියන එක තේරන් මේක අපි අවබෝධ කරගන්න ඕන. පාර්ලිමේන්තුව කියන එක සභාවක්. දැන් මේක පාර්ලිමේන්තුව කියන්නේ ඔය දිවයිනාතේ ගොඩනැගිල්ල නෙමෙයි. අර සෙන්කෝලෙත් නෙමෙයි. පාර්ලිමේන්තුව කියන එක සභාවක්. දැන් ඒ ඒ සභාවේ යම් කිසි සංයුතියක් තියෙනවා. දැන් සභාවේ සංයුතිය පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා 62 වෙනි ව්‍යවස්ථාවේ. ආණ්ඩුක රූප ව්‍යවස්ථාවේ විධිනාන්ට අනුකූලව තෝරාපත් කරන දබන මන්ත්‍රීවරන් 125කින් 225 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් වන්නේය. දැන් ඕක 196 තියෙන ඒක ඊට පස්සේ වෙනස් කරලා තියෙනවා 225 කරලා. ඉස්සලා වචන තිබුණේ එහෙමයි. දැන් ඉතුරුලා තියෙන වචන මෙහෙමයි ඉන්නේ. ආණ්ඩුක ක්‍රම ව්‍යවස්ථාව විධිනාන්ට අනුකූලව තෝරාපත් කරගන්න ලැබෙනවා. ඒ කියන්නේ ආණ්ඩුක ක්‍රම ව්‍යවස්ථාවේ විධිනාන්ට අනුකූලව. මොකද ඉස්සලා තිබුණේ ඡන්දයෙන් එන දිස්ත්‍රික් කන්න දැන් ඊට පස්සේ මේ ජාතික ලයිස්තු ජාතික ලයිස්තු කන්න ඒක ජාතික ලයිස්තුින්ද අර වචන ටික ඉවත් කරනවා. එතකොට 90 තෝරාපත් කරගන්න ලැබුණ මන්ත්‍රීවරයන් 225 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් වන්නේ. දැන් 225 පත් වුණාම ඒ පත් කරන්න පුළුවන් මැතිවරණ කොමිසම් සභාවේ ගැසට් නිවේදනයක්. ඒක තියෙනවා මැතිවරණ නීතියේ තියෙනවා. එතකොට තීරෙන්නේ ඉස්සල්ලාම දිස්ත්‍රික් මට්ටමින් තෝරනවා ඒ තීරුම් බාර නිලධාරීන් ඒ නාමලේඛනේ එවන මෙහාට යවුවම කොමිෂන් සභාවෙන් දානවා අර ජාතික ලයිස්තුවේ කොටසත් එක්කව වෙලා එක ගැසට් එකක් දානවා. ඒ ගැසට් එක දාපු විට මෙන්න මේ වගන්තිය ක්‍රියාත්මක වුණා. පාර්ලිමේන්තුව දැන් සමන්විත පාර්ලිමේන්තුවක් වන්නේ. දැන් මේක කොහොමද රැස් වෙන්නේ? අධීරෙන් අධීර ගත්තොත් මේක කොහොමද රැස් වෙන්නේ? ආ දැන් තරණායි මේක කොහොමද රැස් වෙන්නේ? දැන් පාර්ලිමේන්තුවක් තියෙනවා. එතකොට බැලුවාම දැන් ඔහොම තමයි බාන්දුකම ව්‍යවස්ථාව කියන්නේ. එතකොට 70 වෙනි වගන්තිය කියනවා
ජනාධිපතිවරයා විසින් කලින් කල ප්‍රකාශනය මගින් පාර්ලිමේන්තුව කැඳවීම පාර්ලිමේන්තුවේ වාරසනා කිරීම සහ පාර්ලිමේන්තු විහාරයේ කල හැක්කේ. ඒතර ජනාධිපති බලයක් තියෙන මේ පාර්ලිමේන්තුව කැඳවීම. ඒතර කැඳෙව්වට පස්සේ තියෙන එතකොට පළවෙනි රැස්වීමේදී කතානායක කෙනෙක් පත් වෙනවා. ඉතින් ඒ වගන්ති ඔක්කොම තියෙනවා. එතකොට මේකට ජීවියක් දෙන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලා වෙන්න ඕන කොමිෂන් සභාවනේ දැන් කාර්යභාරය තියෙනවා. දැන් කොමිෂන් සභාව කා කොමිෂන් සභාව විසින් අර 225ක් නම් දාන්න ඕන ගැසට් එකට. මොකෙක් දානවද මන් දන්නේ. නන්ද ඔයාගේ නමක් දාන්න බුණා. හැබැයි 225 තමයි එක පාට දැන් පාර්ලිමේන්තුවක් වෙනවා. මන්ත්‍රී 225 ඉන්නවනේ. එතකොට දැන් පාර්ලිමේන්තුවක් හැදිලා. හැදිලා. එතකොට ඒක කැඳවන්න පුළුවන් විවෘත විධිවිධානයක් තියෙනවා ජනාධිපතිට. ඕනෑම වෙලාවක පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන්. ඒක අභිනව කියලා නෑ. ඒක අභිනව නෑ. මේක අභිනව වෙනවනේ ඉබේ. අභිනව කියන්නේ ගුණාර්ථ පදයක් විතරයි. නියෝ කියන්නේ. දැන් අරකේ තියෙන අභිනව පාර්ලිමේන්තුව රැස් වෙනද කියන්නේ. මේ අභිනව කියන්නේ පාර්ලිමේන්තුව දැන් තියෙනවා. එතකොට පාර්ලිමේන්තුව කැඳවන්න දැන් මේ වෙලාව වෙනකන් ඉඳලා අර 225 දැම්මට පස්සේ ජනාධිපතිට මේ 70 වෙනි වගන්ති යටතේ පුළුවන් දිනයක් නියම කරන්න. එතකොට ඒ වගන්ති යටතේ ජනාධිපතිවරයාට දැන් බයිද කැඳවන්න. දැන් 225 නැහැනේ. ඒ දැන් හිටපු තිබුණු පාර්ලිමේන්තුව නෑ. දැන් ඒ අය විසිරලා ගිහලා තියෙන්නේ. දැන් මේක මං කියුවේ mantri dure එයාලගේ mantri dure අවසන් වෙලා. දැන් විසිර සභාවක්නේ. දැන් සභාවේ mantri dure අවසන් වෙලා. ඒකෝට ඒ අය කැඳවන්න පුළුවන් ඉතාමත්ම සීමිත අවස්ථාවක තමයි. ඒක ආර නිකන් අර මැරිච්ච මිනිහකට පණ දෙන්න වගේ අවස්ථාවක විතරයි තියෙන්නේ. ඒක පැහැදිලිව තියෙනවා අර හදිසි අවස්ථාවක ජනාධිපතිට කැඳවීමේ බලය. දැන් ඒක තමයි ජනාධිපති ඔය හදිසි නීතියක් ප්‍රකාශයට පත් කරන්නේ නැත්තේ. අන්න ඒක ප්‍රකාශයට පත් කරොත් ඒ හදිසි අවස්ථාවට සාපේක්ෂව පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන්. ඒ ඇරෙන්න ඒ පාර්ලිමේන්තුවේ ජීවියක් නැහැ. විසිරුවා හැරලා නැහැ. ඒක ඔබතුමා කියන්නේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කළොත් පමණද කැඳවන්න පුළුවන්? ඔව් ඒක ඒකට විශේෂ විධිවිධානයක් තියෙනවා. එතකොට ගරු මෙතුමනි දැන් අපි 77 තියෙනව නේද? තවත් කාරණාවක් මේ පාර්ලිමේන්තු විසිරුවාහන ලැබීමෙන් පසුව කවර අවස්ථාවක වුවද පාර්ලිමේන්තුව නියමිත දිනයට කලින් රැස්වීම අවශ්‍ය වන ස්වභාවයක හදිසි තත්වයක්. හදිසි තත්වයක් ඕන නැහැ. මොකද හදිසි තත්වයක්? හදිසි කියන්නේ හදිසි නීතියක්. ඒ කියන්නේ මේ මේ පබ්ලික් සෙකියුරිටි මේ මේ මහජන ආරක්ෂක පනත මේ 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 මේකෙම තියෙන කොටසක් මහජන ආරක්ෂාව කියලා. අන්න ඒකට තමයි ඔය ඉමර්ජන්සි හදිසි කියලා තියෙන්නේ ඉමර්ජන්සි හැස රිසන් කියලා. ඉංග්‍රීසියෙන් නේ ලියන්නේ. දැන් මේක හදිසි කියලා කිව්වට අරක යන්නේ අර ඉමර්ජන්සි කියන අර්ථය. දැන් මේ මහජන ආරක්ෂක හදිසියක්. අන්න ඒක තමයි ඔතන ඇත්තටම අපි හදිසි අවස්ථාවක් හැටියට සාමාන්‍ය විග්‍රහ කරගන්න මොන වගේ අවස්ථාවක්ද? හදිසි අවස්ථාවක් කියන්නේ පළවෙනි එකම තියෙන්නේ එකටම එක අවස්ථාවක් දැන් කියමු අපි හිතමු යුද්ධමය තත්ත්වයක් ගැන ගන්නවා. අන්න ඒ වාගේ මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක විය යුතු අවස්ථාව. අන්න ඒව තමයි හදිසි අවස්ථා. මොකද ඒ දැන් නීතියක් කියනකොට ඒකයි මම කියන්නේ සමස්තෙම ගන්න ඕන කියලා. දැන් හදිසි අවස්ථාවක් ගැන මේ විවස්ථාවේ තියෙන්නේ අර මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක වෙන අවස්ථාව. මේකේ වෙනම පරිච්ඡේදයක් තියෙනවා. අන්න ඒක තමයි දැන් ඒ පරිච්ඡේදයේ තියෙන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරනවා පාර්ලිමේන්තුව කැඳවීමේ යුත්තේ කියලා. යුත්තේ කියලා. ඒ ඒ වගන්තිය තියෙනවා. තියෙනවා. දැන් මෙතන මෙතන මේ මෙතන කියන්නේ හදිසි තත්ත්වයක් උද්ගතලා තිබ්බත් ජනාධිපතිවරයාට හිතෙනවා නම් ඔව් අභිමතයක් තියෙනවා නේද? ඔව් ඒක තමයි මේ කැඳවන්න පුළුවන් කියලා. ඔව් ඒ මොකද හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කරන එතුමානේ. හ්ම්. දැන් ඇත්තටම දැන් අපි කිව්වොත් ඔබතුමා ඒ විග්‍රහ කළා දැන් මම දන්නේ ජනතාවට එක ප්‍රශ්නයක් වෙන්නේ ඇති. අප දන්නා හැටියට මහජන ආරක්ෂක ආඥාපනතේ හදිසි නීතිය මහජන ආරක්ෂක ආඥාපනතේ හදිසි මොකද මේ ඇඳිරු නීතිය පනවන්නේ වර්තමාන ඇඳිරු නීතිය පනවලා තිබෙනවා. ඉදර ගරුමැතුමනි අර ඔබතුමා කියන හැටියට ඒක පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ නැද්ද? නෑ දැන් ඇඳිරු නීතිය ගැන නම් ප්‍රශ්න සහගත තත්ත්වයක් තියෙනවා. දැන් මෙතෙක් ජනාධිපති දැන් ඇඳිරු නීතිය අපි දන්නා ඇඳිරු නීතිය. ඒ කියන්නේ ඇඳිරි නීතිය පනවන්නේ මහජන ආරක්ෂක පනත යටතේ. දැන් මහජන ආරක්ෂක පන මෙතෙක් ඇඳිරි නීති පනවලා තියෙන්නේ
ප්‍රශ්න ඉස්සෙල්ලා ඇන්ඩර් නීති පැනවීම බලයක් තියෙනවා මේ පබ්ලික් සෙකියුරිටි මහජන ආරක්ෂක පනත යටතේ ඕක තමයි හදිසි මේ මේ අපි දෙක කතා කරේදී ඔව් දැන් ඒකේ තියෙනවා හදිසි එතකොට ඒකේ තියෙනවා හදිසි නීතිය මේ ජනාධිපතිගේ බලයක් දැන් මෙතන මේ මේ වාගේ කරුණුවල එතකොට මෙෂර්ස් ඉන් ද ඉන්ට්‍රෙස්ට් ඔෆ් පබ්ලික් සෙකියුරිටි මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍යතාවයක් තියෙනවා නම් ප්‍රෙසර්වේෂන් ඔෆ් පබ්ලික් කෝඩ් මහජන යථා තත්ත්වය ඒ පබ්ලික් කෝඩ් එකේ ඉන්නේ යථා තත්ත්වය ඕෆ් ද මේන්ටනන්ස් ඇන්ඩ් සප්ලයිස් ඇන්ඩ් සර්විසස් එසෙන්ෂියලි නැත්තම් මහජනතාවට අවශ්‍ය භාණ්ඩ සේවාවන් සපයා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නේද අන්න ඒව තමයි තුන මේක ආවරණය වෙන්නේ ඒකයි ජනාධිපතිතුමා කියන්නේ මේ සෞඛ්‍ය තත්ත්වය මේකට එන්නේ නැහැ තුමා කියනක හරි දැන් සුමන්දිරලා කියන්නේ මේකෙන් අතට ගන්නවා නේද මම කියන මේ තුනට මේක ඇතුළත් වෙන්නේ නැහැ හරිනේ මහජන සෞඛ්‍ය කියන එක වෙනම එකක් ආණ්ඩුක ව්‍යවස්ථාවේ තියෙන මහජන සෞඛ්‍ය ඒක වෙනම එකක් ඉතින් එතුමා කියන්නේ මෙතන හදිසි අවස්ථා හැබැයි අර කර්ෆියු කියන ඕඩර්ස් තියෙන මේකේ දැන් මේ පනතේ තියෙනවා කර්ෆියු කියන ඕඩර් මේ දැන් උතනයි ওই පැටලිවිල්ල ඇති වෙලා තියෙන්නේ මේකේ තියෙනවා 16 වෙනි වගන්තියේ Where the president considers it necessary to do some, single English in Vitra Sakaslatin, make a single paragraph and name. Where the president considers it necessary to do so for the maintenance of public order. Again, our Yata Tapte, Pathwaganim at Avashira, Yamkisi Pradesh in any area, he may by order publish in the Gazette direct that subject to such exemptions as be made by that order or by subsequent order made under this section, no person shall. No person in such area shall between hours as may be specified in the order be on any public road, railway, public park, recreation ground or other public ground or seashore except under the authority of a written permit. එතකොට මෙහෙම තමයි මෙතෙක් ඔය ඇඳිරි නීති කියන එක ක්‍රියාත්මක වුණේ. ජනාධිපතිගේ එතකොට හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පස් කරලා තියෙනවා. එතකොට ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට දැනුවත් කරන්න ඕන ඒක යටතේ තමයි මේ කර්ෆියු ඕඩර්ස් කියන ඒවා කරන්න පුළුවන් මෙතෙක් වෙලා තියෙන එච්චරයි හැබැයි මේ අවස්ථාවේ ජනාධිපති පැහැදිලිවම කියලා තියෙනවා නිවැරදිව මොකද මේක පබ්ලික් ඕඩර්නේ පබ්ලික් හෙල්ත් කියලා මේක නෑ කොන්න ඔකයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ කියන්නේ මහජන යථා තත්ත්වේ පමණයි මෙතන තියෙන්නේ එතකොට සෞඛ්‍ය සම්බන්ධයෙන් මේ වාගේ නීතියක් දාන්න अट कुतूहल कोहन तीन के उन्होंने तीन लोक प्रश्न दैम मूल काल तेरा दैम अम्मी का मुड़ी दू अभी मतगर मुखद अभी दू दें विशाल आंदोलन तत्व लोके मेक व्याप्त होना भूम शीघ्र लंका कोहम आवाद के दाने मत प्रश्न मारत मस वेकोट තරණුදන්නේ මාත් දන්නේ මේක කොහෙන් පුපුරයිද කියලා ආ ඊට පස්සේ තමයි අපිට පෙවුනේ මේක මේක ඇවිල්ලා තියෙන ලංකාවෙන් මතුවෙච්ච එකක් නෙමෙයි පළවෙනි සාධක ඒකයි ලංකාවෙන් මතුවෙච්ච ලඩක් නෙමෙයි ලංකාවේ පැතිරෙන ලඩකුත් නෙමෙයි ලීසියෙන් පතුරන්න බෑ දැන් මිනිස්සු යනවා පාරේ කුණු වදිනවා ඒ මිනිස්සු එකෙකුටත් එක්කෙනෙකුටත් ඕක වාසනාවක් හැදිලා නැහැ. එතකොට දැන් අපි එන්නේ එන්නේ අපේ தત્ත්වය ලිහිල් වෙනවා. අපි දන්නවා දැන් මේක බාහිරෙන් ආපු එකක්. බාහිරෙන් ආපු එකක්. එතකොට අපේ දැන් මානසිකත්වය එන්නේ එන්නේ ලිහිල් වෙන්න ඕන. ඒකයි මගේ தત્ත්වය. දැන් ඉස්සෙල්ලා කර්ෆියු නෙමෙයි ඕන එකක් කියලා කිව්වම මිනිස්සුන්ට gedara ඉන්න මේ දෙදේ ව්‍යාප්ත වෙන විදිය අපි බලා ගන්න ඕන කියලා කිව්වනම් මිනිස්සු බොහොම කැමැත්තෙන් ඉන්නවා. ඔය ඕඩර් දාන්න ඕනේ නැහැ මොනවත්. මම කියන්නේ මේ බලධාරීන් ජනතාව විශ්වාස කරන්න. ඔන්න ඕකයි වෙලා තියෙන්නේ. මේ මේ නිලධාරීන් මේ ජනාධිපති වැඩක් නෙමෙයි මේ නිලධාරීන්ගේ වැඩක් නිලධාරීන් ජනතාව විශ්වාස කරන්නේ නැහැ නිලධාරීන් හිතන්නේ අපි තමයි මේක කෙවිත පාවිච්චි කරන්න ඕන කියලා ඔන්න ඔතන තමයි වරද්ද වෙන්නේ
නිලධාරීන්ගේ තමුන්ගේ සෙබළුන් එහෙම ටිකක් ආරක්ෂා කරගත්තම මේ පස්සේ මතුවෙන්නේ දැන් වැඩි හරියක් තියෙන්නේ දැන් ඒක හමුදා කොට්ටාසෙකනේ එතකොට වෙන්නේ ඒ ආයත අවශ්‍යතාවය තියෙනවා කෙවිත පාවිච්චි කරන්න මම හැමදාම කියලා තියෙනවා ඔන්න ඕක පාවිච්චි කරන්න එපා ජනතාවට කිව්වොත් මේක gedare ඉන්න මේ ලොකු විශාල ප්‍රශ්නයක් තියෙන්නේ අපි මේක හොයාගන්න සුළුමුළු හොයාගන්න සුළුමුළු හොයාගත්තට පස්සේ අපි නිවාරණය කරන්න ඒකට සහයෝගය දෙන්න සහයෝග දෙන්න ගුණ මම හිතේ ජනතාව ඔක්කොම සහයෝගය දෙනවා ඒ වෙලාවේ මාත් මගෙන් කීප දෙනෙක් කියව මං කෝ නෑ 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 මේක ගැන මොනවත් කතා කරන්න ඕනේ නෑ අපි දැනගන්න ඕනේ මේක කොහොමද ව්‍යාප්ත වෙන්නේ බාහනක ලෙඩක් නේ මාරාන්තක ලෙඩක් නේ ඒකෝර අපිට පේනවා මේක මේ රටේ හැටගත් එකක් නෙමෙයි මොකක් හරි අපේ වාසනාවක් තියෙනවා මේ ධම්මද්වීපය කියන්නේ ඒකනේ අපේ යුද්ධයක් වුණත් අපිට ගොඩේන්න පුළුවන් ධම්මද්වීපය කියන්නේ ඒකයි ඉතින් අපිට මොකක් හරි වාසනාවක් තියෙනවා හැබැයි වාසනාවට හේතුව තමයි මේක සූර්ය රශ්මියට පැතෙන්නකොට දැන් මේක මාර්තු මාස වෙනකොට හරියට සූර්යා ලංකාවට මුදුන්ලා තියෙනවා එතකොට මේක පැතෙන්නේ දැන් මේක පැතිරුනේ අර සීත තෙත් කලාපොල හොඳම තැන තමයි නිව්යෝක් एक सूर्य पति मैं मुखदील मैं अतम इला बान मुखद मे पत्ति तटू एक अतना आने पत्ते एक पहाल सूर्य तेत गति यूरोपे तो रटवा तेत गति तीन रटवा एक पति इधे अपे रटे व्याप्त बीम गाक माड़ी गाक अपे खाले अनकोट अपे नीलधार बलधार मेक व्याप्ति අඩුයි ඒකින්ද මේක ඒ තරම්ම තද විදිහට ක්‍රියාත්මක වීම අවශ්‍යතාවයක් නැහැ දැන් ජනතාව තද කරන්න දැන් පළවෙනි දවසේ බාර් විකෂප් පරිහා මිනිස්සු පොර කරනවා දැන් මිනිස්සු නැහැ දැන් මිනිස්සු නැහැ දැන් මිනිස්සු බොහොම සාමකාමී ඉන්නවා දැන් බැලුවොත් තරන් දැන් දැන් ආගමික බන්ධනාකරන ස්ථාන බැලුවොත් මම සිකුරාද කැලණිය පන්සලේ හිටියේ අපේ විනිශ්චයකාරකුත් නැති වෙලා අපි මතක බණක් කිව්වා 34 දෙනෙකුට වැඩිය නෑ දැන් මෙතන මතයක් තියෙනවා අපෝ පන්සල් වලට යන පොය දවසේ මිනිස්සු ගැවසිලා පිරලා දන්සල් මට කවුද කිව්වා දන්සල් දෙන්න තියා මිනිස්සුන්ට ඉදිනදා ආහාර වේලා සපයා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා ඉතින් මේ අය දැන් දාලා තියෙනවා නියෝගයක් මම දැක්ක පත්තරේ මේ පොලිසියෙන් දාලා තියෙනවා ඕල් ලයිලන් කර්ෆියු දැන් මේ බලන්න මේක මැයි මාසේ 29 ඉඳලා කියනවා ජූනි මාසේ 4 වෙනිදා 5 වෙනිදා ඇඳලිති මුළු රටේම ඇයි පොසොන් පොයේ දෙන්නේ 5 වෙනිදා පොසොන් පොයේ ඉස්රින්දා දවස් 4 වෙනිදා මම හිතේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරගෙන නවත්තන්න තමයි ඒක දාලා තියෙන්නේ සංකේතත්ව එහෙම නැත්තම් මොකද ඉස්සලා දාන්නේ දැන් මේ දාන මිනිස්සු මේ ජනාධිපතිගේ වැඩක් නෙමෙයි මේ කරන්නේ වෙනින් තැන්වල දැන් ඒකත් පාවිච්චි කළේ ඇඳිරි නීතිය කියලා ඇඳිරි නීතිය කියලා එහේ එනවා නම් එන්න ඕනේ මහජන ආරක්ෂක ආඥාපාලදී මහජන ආරක්ෂක බලතැට තේ එහේ මාන පාර්ලිමේන්තුවට යන්නත් ඕන ඉතින් ජනාධිපති කියලා තියෙන ජනාධිපති මේකට සහභාගී වෙලා නැහැ මේකට ජනාධිපති කිසිම සහභාගී වෙන්නේ නැහැ මේක කරලා තියෙන නිලධාරීන් දැන් නිලධාරීන් මේක තියෙනවා 4යි 5යි පොලිසිය මේ ප්‍රකාශනය කරලා තියෙනවා පොලිසිය ප්‍රකාශනය කරලා තියෙනවා ජනාධිපති කි ප්‍රකාශ නැන්නේ මේ ජනාධිපති කරනවා නම් කරන්න ඕනේ මේ පනතේ යටතේ හැබැයි දැන් ඔය මේ තොරතුර ප්‍රෝත්‍යංශ වලට ලැබෙන්නේ ජනාධිපතිතුමාගේ මාධ්‍යංශයෙන් පොලිසියෙන් නෙමෙයි ජනාධිපතිගේ මාධ්‍යංශයෙන් ගන්න බෑ මේක හදිසි නීති යටතේ වෙනවා නම් ඒ තොරතුරු එන්න ඕන ගැසට් නිවේදනකින් जनाधिपति के लेखम मध्यांश धनगंड गैसत निवेदक नती प्रकाशित पत् नुकन तमाम जनाधिपति के नीलधारी जनाधिपत असुरमे तरकेट गरुकमी विमर्शनमस्त उनकी अन्नी महाजन आरक्षकाज्ञापन निवे मे अंदर नीति क्रियात्मक निरोधा आज्ञापन अटते भावश्यकन वचने तमें महाजन चलनीयन सीमा किम तत्म ये कर्ण ये तुर अभी प्रवृत्ति लभ जनाधिपति मध्यांशी
දැන් ඕක ඕක දැන් ඔය දනා ඔය මාධ්‍ය අංශ තියෙන තම ලොකුම ප්‍රශ්නේ මෙතන. දැන් මෙතන තියෙනවානේ ඇඳිරි නීතියක් දානවා නම් ගැසට් නිවේදනයකින් තමයි කරන්න ඕන කියලා. මෙතෙක් කරලා තියෙන එහෙමයි. මෙතෙක් මේ අතීතය අපින් ඇඳිරි නීති දාලා තියෙනවා. ඒ බොහොම සීමිත අවස්ථාවල යුද්ධේ වුණත් අපි බොහොම සීමිතව මේවා පාවිච්චි කරුවේ. ඉතාමත්ම සීමිතව. මොකද මේ ජනතාවගේ යෑම ඊම ඒ කියන්නේ මූලික අයිතිවාසිකම අහිමි කිරීම. ඒක බරපතල දෙයක්. දැන් අපි ගත්තොත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දැන් මේවා දන්නේ නැති එකයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මේ නිරෝධායන පාරන්තර මම එන්න. දැන් මේක නෑනේ ජනාධිපතිතුමා පැහැදිලි කියලා තියෙනවා මම මේකට සම්බන්ධ නෑ. සුමන්ද්‍රන් කියනවා මේක බලන්න නෑ නෑ. මේ ජනාධිපතිතුමා කියන එක 100%ක් හරි. මොකද මේ මහජන සෞඛ්‍ය මේකට ඇතුළත් වෙන්නේ. ඉතින් ජනාධිපතිතුමා කියන එක 100%ක් හරි. මා ලේකම්ුයි මාධ්‍යංශය පොනවා කරනවාද කියන එක මම දන්නේ නැහැ. දැන් ඒ අය ජනාධිපති ඉස්සරහින් යන්නේ. ජනාධිපති ඉස්සරහින් ගිහිල්ලා හක්කලා මේ වාගේ ප්‍රකාශ කරනවා. දැන් අපි වත්තොත් දරන් මේකේ අපේ මූලික අයිතිවාසිකම් මේක ඉතාමත්ම වැදගත් දෙයක් මේ අපේ රජයේ නිලධාරීන් දැනගන්න ඕන. දැන් අපේ තියෙනවා මූලික අයිතිවාසිකම්. මූලික අයිතිවාසිකම් පරමාධිපත්‍යයට සම්බන්ධයි. දැන් පස්වෙනි වගන්තියේ තියෙනවා මූලික අයිතිවාසිකම් හතරවෙනි වගන්තියේ තියෙන හතර ඈ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගන් ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන අයිතිවාසිකම් විසින් ගරු කරන ලැබිය යුත්තේ ආරක්ෂා කරනු ලැබිය යුත්තේ වර්ධනය කරනු ලැබිය යුත්තේ තවද ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින්මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේ ඒක විධානයක් ඕන් නොකළ යුත්තේ ඒක විධානයක් හරි දැන් මේ මූලික අයිතිවාසිකම් තියෙනවා මේ 14 වෙනි වගේ දාතරක සෑම පුරවැසියෙකුටම ඒතර තින බාසින නිදහස සාමකාමී රැස්වීම නිදහස සමාගමී නිදහස එකලාව හෝ අන් අය සමග ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලික තම ආගම ලබ්ධිය හෝ විශ්වාසයේ ඇදහිමෙන් පිළිපැදීමෙන් ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමෙන් නිදහස ඊළඟට තියෙනවා ඌ යන්නේ ශ්‍රී ලංකාව තුළ යෑමීමේ නිදහස සහ අභිමත ස්ථානික වාසය කිරීමේ නිදහස මේවා මූලික අයිතිවාසිකම් දැන් මේවා සීමා කරන්න පුළුවන් වෙන්නේ නීතියෙන් පමණයි. ඒකද 15 7 වගන්තියට තියෙනවා. මේවා සීමා කරන්න පුළුවන් ඉත්තේ දරා දා 7 වෙනි වගන්ත 7 8 වගන්තියට දොළොස්වෙනි ව්‍යවස්ථාවේ අනු ව්‍යවස්ථාවේ 13 වෙනි ව්‍යවස්ථාවේ 14 වෙනි ව්‍යවස්ථාවේ ප්‍රකාශයට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් සන්නද්ධ අමුණාවෙන් සාමාජික පොලිස් ඒක වෙන්නේ නැහැ ඉස්සලා ගන්නේ 7 12 13 1 2 14 පිළිගෙන ඇති සියලු මූලික අයිතිවාසිකම් භුක්ති විඳින හැක්කේ ක්‍රියාත්මක විය හැක්කේ රාජ්‍ය ආරක්ෂා යථා පැවැත්ම දැන් උන් යථා පැවැත්ම වෙනවා යථා පැවැත්ම තහවුරු කිරීම පිණිසත් මහජන සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත් අන්‍යයන්ගේ අයිතිවාසිකම් සහ නන්වදාරුම් නිදහස් පරිදි පිළිගන්නා බවට ඒ නිසි පරිදි ගරු කරන බවට වග බලා ගැනීම පිණිසත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු සහ සාධනය සඳහා යුක්ති සහගතව අවශ්‍ය දෑ සපුරාණය පිණිසත් නීතියෙන් නියම කරන ලැබ ඔන්න ඔතන තමයි වැදගත් වෙන්නේ නීතියෙන් නියම කරන ලැබිය හැකි සීමා කිරීම වලට පමණයි දැන් නීතියක් වෙන්න ඕන දැන් කියලා දෙන හදිසි රීති හදිසි මෙම අවස්ථාවේ කාර්ය සඳහා නීතිය යනට මහජන ආරක්ෂාව පිළිබඳ තත්කාලයේ අදාළ නීතිය යටතේ සාධාරණ නියෝගය ඇතුළත් වන්නේ ඒක ජනාධිපතිට පුළුවන් ඕම් මේවා සීමා කරන්න හැබැයි අර යථා දැන් මහජන සෞඛ්‍ය එතනට එන්නේ නැහැ නේද? ඒතකොට යථා තත්ත්වෙට පමණයි ඒක හිඳ ජනාධිපති ඒක කරලා නැහැ. දැන් මෙතන නිරෝධායන පනති හොය කියන පනති
තියෙන්නේ රෙගුලාසි හැදීමේ බලයක් පමණයි. අපි විරාමයක් අරගෙන ඒ පිළිබඳව කතා කරමු මෙතුණි. අපේ මේ කරන සාකච්ඡාව tnltv.lk බඩේස ලගින්න පුළුවන්. ඒ වගේම tn නිල YouTube channel එකේ සිට ඔබට නරඹන්න හැකියාව තිබෙනවා. සමගාමී ගුවන් විදුලි විකාශය tn ලිසිර ගුවන් විදුලිය ශ්‍රවණය කළ හැකි FM 89.1 සහ FM 89.3 ඔස්සේ ඔබට ප්‍රශ්න කැටියෙන් මේ व्यस्ता में कारण नैतिक तत्वन मनक अहन वस्तावक्तव दिखाई हत्या सीट आदिकतन मार्ग अभी संबंध में प्रधान पालक निरीट विराम දේශේ නගා සිටුවීමේ බලාපොරොත්තුව පෙරදැරිව ශ්‍රී ලංකාවට විදේශ මුදල් එවන ඔබට මහජන බැංකුව විසින් හඳුන්වා දෙන විශේෂ තැන්පතු ගිණුම සඳහා ඉහළම පොලියක්. මෙම ගිණුම මාස 6 හෝ 12 ස්ථාවර තැන්පතු ලෙස ආරම්භ කළ හැකි අතර අනුමත විදේශ මුදල් වලින් හෝ ශ්‍රී ලංකා රුපියල් වලින් විවෘත කළ හැකිය. 2020 අප්‍රේල් 8 වනදා සිට ඔක්තෝබර් 8 වනදා දක්වා එවන ප්‍රේෂණ වලින් මෙම ගිණුම විවෘත කළ හැකිය. වැඩි විස්තර ඔබට ළඟම මහජන බැංකුවෙන්. A spellbinding array, an unmatched selection, exemplary craftsmanship, impeccable quality, exquisite bridal jewelry from the bridal jeweler. Vogue Jewelers, with you forever. Lankawe weddi denek thoragatha wasi wedima dialogue triple blaster plan ekata thamath marune nadda call nam call sms nam sms data nam data e wage ma badu sahana pratilabha lesa amathara call sms ha data oba weda activate kirimata rupiyal 345 gru reload karanna sri lankawe anka eke saha puluthama chalen mulu ratatama wasi dayakatama mobile plan अभी अद विशेष साक्षा पवत्वा विश्रामिक अग्रविशकार जनाधिपति नीतिज्ञ शरत इन मस्मग अटे पवती नैतिक तत्व विशेषंगरमेत्मेंद रत्नपुर संबंध लाइन समरनायक महात्म्य आई भवा समरनायक महात्म्य प्रश्न दिपत्कर दुर्कथन संबंध लाइन रत्नपुर समरनायक महात्म्य प्रश्न हाँ महात्म्य मैं दुर्कथन प्रश्न अतिवेन अभी महित बतुमार विग्रह करवतंत्याम निरोधायन आज्ञापन संबंधि නිරෝධායන ආසම දැන් කර්ෆ්‍යු ඕඩර්ස් කියන එක තියෙන මේක පැහැදිලි මෙතෙක් කල් උනේ එක ඒක දැන් මෙතන සිද්ධ වෙලා නැහැ මොන මාධ්‍යංශයෙන් මේ කෙරුවද කියලා දන්නේ නැහැ හැබැයි ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තිනවා මම මේ පනත යටතේ ක්‍රියාත්මක කරන්නේ නැහැ ඒක ඒකින්ද එතුමා කන්න සාවරේ ඇත්තටම හරි මොකද සෞඛ්‍ය සම්බන්ධයෙන් මෙවැනි නියෝග කරන්න බෑ එතකොට දැන් කියන්නේ මේ නිරෝධායන දැන් නිරෝධායන ආඥා පනත ගත්තොත් මේක 1897 පනතක් මේකේ තියෙන්නේ ඇමතිට රෙගුලාසි පැනවීමේ බලයක් පමණයි මොනවද මොනවා ගැනද මේ රෙගුලාසි පැනවීමේ බලය තියෙනවා තුන්වෙනි වගන්තිය ඒ සෞඛ්‍යමති මේ වෙන කවුරුත් නෙමෙයි ඒ කියන්නේ අපේ දැන් පවිත්‍ර වන්‍යාචි දැන් වන් පවිත්‍ර වන්‍යාචි ඇමතිගේ අමාත්‍යංශෙන් තමයි මේ රෙගුලා දැන් මේ රෙගුලාසි දැන් ඒ යන්න වෙන මොකක්වත් නැහැ ඒ යන්න මොනවත් නැහැ දැන් මේකේ තියෙනවා රෙගුලාසි රෙගුලාසි මාලාවක් තියෙනවා මේ රෙගුලාසි තියෙන්නේ रोग संबंध पैवती रोग दी रोग को पलवीन रेगुला मालावती पोहर रस्कर संबंध पोहर रस्कर मेस्सो एक हिरेन्ते पोर्रस्कल तीन मे गोमोली मरल तीन अन्न एवागे ईट पास तीन वेदगात्रिगुलासी वागे नवोली नायट नवोली नायट बोन मे मे कीन लेड ये लेड एक तीन चिकन पॉक्स वागे लेड बानक लेड हटित ये लेड एव नवोली नायक तीन एक हम ये सीमा करना ई लंगट तीन අලුතෙන් දැම්ම පසු කාලෙන් දැම්ම ගුවන් යාන වලට ඒ වාගෙත් ඒවල එහෙම නැතුව මේකේ නෑ මේ පාරේ ගවසෙන
පුදුස්ථානවල ගැවසීම පිළිබඳ කිසිම රෙගුලාසියක් නැහැ. සමාජ රෝගයක් තියෙනවා. එතකොට එතන ඒ රෙගුලාස් වල යාම්මින් සීමා කිනු සම්බන්ධයෙන් නැහැ. කිසිම දෙයක් නැහැ. මේ කොහොම වුණත් මේවා රෙගුලාසි. දැන් රෙගුලාසියකින් මූලික අයිතිවාසිකම් කඩ කරන්න බෑ. ඒක නීතියකින් පමණ රෙගුලාසියකින් වෙන්නේ අර මේ හදිසි අවස්ථාව යටතේ පනවන රෙගුලාසියකින් පමණයි. හරි. මේ දැන් ඒකෙන් පේන්නේ කරමැත්ම අපි කිව්වොත් දැන් පොසොන් පෝය දවසෙත් යම් සීමා ක්‍රීමලා තිබෙනවා. දැන් ඔබතුමා රකුණේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කිහිපයක් දැන් විග්‍රහ කරානේ. අපිට කැමැති සංස්කෘතියක් පුළුවන් ලබ්ධියක් අදහන පුළුවන් අපි කිව්වොත් දැන් බෞද්ධයන් හැටියට විහාරස්ථානට ගිහිල්ලා වැඳුම් පිදුම් කරන්න. ඒක අපේ අයිතිවාසිකමක්. යාම්මීම් යන්න අපේ අයිතිවාසිකමක්. හැබැයි දැන් ඔය නිවේදනයේ හැටියට අපිට දැන් පෝය දවසරේ යන්න බෑ. ඇඳිර නීති රටේ බලපවත් කරනවා. එතකොට කෙනෙක්ට මේක දැන් අපි දන්නෝ හැටියට හදිසි නීතිය නම් හදිසි නීති රෙගුලාසි තුලින් අපේ අයිතිවාසිකම් සීමා කරන්න පුළුවන්. යම් යම් තත්ත්වයන් මත. යථාර්ථ මත. හැබැයි මේ වෙලාවේ ඔබතුමාගේ විග්‍රහය හැටියට මේ නීති ඇඳිර නීතියයි කියන දේ පනවලා තිබෙන්නේ මහජන ආරක්ෂක ආඥා පනතෙන් නෙවෙයි. නිරෝධායන ආඥා පනතේ හැටියට තමයි කියන්නේ පොලිසිය. එහෙනම් කෙනෙක්ට කියන්න බැරිද මගේ අයිතිවාසිකම් මේ තුලින් කඩ වෙනවා කියලා? නෑ නෑ කෙනෙක්ට කියන්න පුළුවන්. ඉස්සරලාම දැන් අපි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියා කරන්නේ මොකද මේ රජයේ නිලධාරීන්නේ. රජයේ ඒකයි මම ඉස්සරලාම අර පටන් ගත්තේ හතරවෙනි වගන්තියේ. රජයේ නිලධාරීන් ඉන්නේ. රජයේ නිලධාරීන් ඉන්නේ මේ අපේ මූලික අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ප්‍රකාශ පිළිබඳ මූලික අයිතිවාසිකම් සිවිල් පාලන ආයතන විසින් ගරු කරන්න ඕන. ඉස්සෙල්ලා අයිතිවාසිකම්ට ගරු කරන්න ඕන. ගරු කරන්න ඕන. ආරක්ෂා කරන්න ඕන. ඒ ඇයි ආරක්ෂා කරන්න ඕන? අපි උසාවිට යන්න ඕන නෑ. ඇයි වර්ධනය කරන්න ඕන. දැන් මෙයාලා මුලින්ම සහ මුලින්ම කප්පාදු කරලා ජනාධිපතිගේ කාර්යාලයේ ඉඳන් ඕන අපරාධයක් කරන්න පුළුවන්. ජනාධිපතිතුමාට ඒක පවරන් නරකයි. ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තියෙනවා මම මගේ බලය පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඒක තමයි ඇමතිමත් ලැබෙනවා කරේ මැතිමනේ 0112 706 1108 ඔස්සේ සංජීව මහත්මය සම්බන්ධලා ඉන්නවා අත්තිඩිය සිට අයිබවන්. අයිබවන්. ඔව් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. මට තේරෙන්නේ ප්‍රශ්නේ අද සරත්සේලා මහත්මයාගෙන් අහන්න. මාව ඇහෙනවද? ඔව් ප්‍රශ්නේ අහන්න මහත්මයා. ඔව් මට තේරෙන්නේ මේ නිරෝධන නීතිය යටතේ අපේ ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට නිරෝධන නීතිය තදටම ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් පහුගිය කාලේ සුරාසල් අරණ වෙලාවේ පොලිසියෙන් මාධ්‍ය වලට එවලා කියනවා පිටේ පරතරයේ තිබ්බේ නැත්තම් දැඩි දඬුවම් දෙනවා දැඩි දේවල් කරනවා කියලා. දැන් මට දැනගන්න ඕනේ මහත්මයා දැන් අපේ රටේ පහුගිය කාලේ විහාර මාධ්‍ය ගාව උපන්දින සැමරුම් කරා ඊළඟට අමාත්‍යවරුන්ගේ අවමංගලස්සව කරා. එතකොට මේ නිරෝධාන නීතිය යටතේ නීතිය දන්න බලය තියෙන මිනිස්සුන්ට අන්න යථාර්ථය දැන් ඒ මහත්මයා ඔබතුමා තනන් ගන්න යථාර්ථය දැන් මේ නිරෝධායන පනතේ මේ කිසිම විධිවිධානයක් නැහැ. මේකේ නිකන් මේක මහිතේ ඔය ක්‍රියාත්මක කරන්න හදන මිනිස්සු බලලවත් නැහැ. මේක බලලවත් නැහැ. නිරෝධායන කියන වචනයක් දැක්කා ඒකේ තියෙනවා අර පැත්තේ සටහනක්. ඒ සටහන අනුව තමයි ක්‍රියා කරන්නේ. දැන් පොලිසිය මාධ්‍ය ප්‍රකාශය කියනවා දණ්ඩ නීති සංග්‍රහය 264 වෙනි වගන්තිය යටතේ මේක වරදක් කියලා. ඒකේ තියෙන්නේ නැව් සම්බන්ධව. නැව් සම්බන්ධ මේ නිරෝධායන පනත දැන් මේ ඒ කාලේ නැව් වලින් එනවා ලෙඩ තියෙන මිනිස්සු. ඒ අය නවත්තන්න තමයි දැම්ම. ඊට පස්සේ ආසියන්තරාවලින් එනවා ලෙඩ තියෙන මිනිස්සු. ඒ අය නවත්තන්න තමයි. මේ රට ඇතුලේ තියෙනවා ඔය වසූරිය වාගේ රෝග. ඒවා නවත්තන්න තියෙන ඒකේ නිසි බලධාරියා කවුද දන්නවද? ඒකේ නිසි බලධාරියා රටතම බලධාරියා සෞඛ්‍ය අධ්‍යක්ෂක. ඊළඟට තියෙන්නේ මහනගර සභාවත් නම් මේ නගරාධිපති මේ පුරපති මෙය
අනිත්‍යවලට සභාපතිවරය. ඒ අය තමයි. එතකොට සෞඛ්‍ය පරීක්ෂකයෝ ඉන්නවා. දැන් ඒ අය ගිහිල්ලා ඒ තැන්වල ඇත්තම මේ කියලා දෙනවා. පැහැදිලිව මේක ක්‍රියාත්මක නිවැරදිතේ හරියට ඒක අදාළ වෙන තැනට පමණයි කියලා. ඒ වචනේ දාලා තියෙනවා. Distinct places. ඒ හොඳට පාවිච්චි කරලා තියෙන මේ ඉංග්‍රීසි කාරයෝ හදපු නීතිනේ. මේ ඒ තැනට හරියට ඔබින විදියට ඒ සෞඛ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම නැතුව දැන් දැන් අටවක පොයේ කියනවා පසලොස්සක පොයේ දාසේ ගෙදරින් එදියට බහින්න බෑ කියලා. දැන් ඕක කරලා තියෙන්නේ අටවක පොයේ. අටවක පොයේ කියනවා පසලොස්සක පොයේ දා ගෙදරින් එලිස් බහින්න බෑ කියලා. අපිට තවත් තැමතෙම ලැබෙනවා ගරම් මැතිතුමනි අපේ සභාපතිතුමා සම්බන්ධ වෙන විදිහ කතනේ ඔස්සේ ආයිබවන් සභාපතිතුමනි अब सभापति में संबंध रही दुर्घटन वस्ते मंगिताने सभापति में आईबान आईबान मैं मंगहान जाए क्वारंटीन करना चलेगा एक और लंग मत आईबान आईबान मैं जाए मैं असली पर करना क्वारंटीन करने का त्याग एक्चुअल वेनो आंधे सामान्य नीचे होल्ड है यानी रातक क्वारंटीन करने को ना रातें මේ ඉංග්‍රීසි කාලේ හැදුවේ දැන් මොකද්ද ජාතික බෝමන රෝග විද්‍යාලය අනේ ආයතන හැදලා තින්නේ ඔහොමයි දැන් එතෙන්ට යන්න බෑ සාමාන්‍ය වෙලාවකට නවත් යන්න බෑ ඒ කියන්නේ එතෙන්ට සාමාන්‍ය රෝගෙ දාන්නෙත් නෑ දැන් ඒ වාගේ තියෙනවා ලාදුරු රෝහලක් තාම තියෙනවා ලාදුරු රෝහල දැන් ඒකේ කීප දෙනා ඉන්නේ එතෙන්ට යන්න බෑ ඒකට යන්න බෑ අනේ එහෙම තමයි ඒ අය වෙන් කරලා තියෙන්නේ එතකොට රටේ සාමාන්‍ය ඇයට ඒක බලපාන්නේ නැහැ. ලෙඩක් හැදුනොත් අර සෞඛ්‍ය නිලධාරී, ඒ කියන්නේ අර පළාත් මේ 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 නගරේ ඉන්න සෞඛ්‍ය නිලධාරීන් ඒ ගෙඩට ඒකට බලෙන් ඇතුලෙන් නැත් බලයක් තියෙනවා. වර්තාවක් තියෙනවා නම් මේ ගෙදර මේ වගේ බෝවෙන් රෝගියෙක් ඉන්නවා කියලා බලෙන් ඇතුලෙන් බලයක් තියෙනවා. ඒ ආරං ගිහිලා කළා දානවර අර නිරෝධායන ආයතනවල. නිරෝධායන ආයතනවල දාන. දැන් ආණ්ඩුවෙන් දාලා තියෙන අර සැක කටයුතු ඒ කියන්නේ වැවසිච්ච පුද්ගලයොත් වෙනන් තැන්වල ඒ අය බොහොම ක්‍රමවත් එක් කරලා තිනවා ඒ සෞඛ්‍ය අංශේ බොහොම ක්‍රමවත් කරලා තිනවා ඒ අයත් අර වැඩිෙන් සම්බන්ධයක් තියෙන අය වෙනින් තැන්වල දාලා එහෙම තමයි මේක ව්‍යාප්ත නොඋනේ දැන් ඒ කාලේ ඉවරයි දැන් ඒ කාලේ ඉවරයි දැන් තියෙන්නේ මේ මේ ජනතාවට සාමාන්‍ය විදිහට හැසිරෙන්න අවකාශය සලස්සන්න ඕන මේ රටට හුස්ම ගන්න ඉඩ දෙන්න ඕන දැන් මේක කරලා තියෙන්නේ දැන් මේ මේ අට මේ පස්සෙරස්සක තියෙන්නේ පස්වෙනිද ආද මේ ඊළඟට තියෙන අටවක පොයේදී පුර අටවක පොයේදී කියනවා පසලොස්සක පොයේ යන්න බෑ දැන් මට බදාදා පුළුවන් පන්සල්ට යන්න බ්‍රහස්පතින්ද යන්න බෑ ඇයි මොකද ඇයි මොකද දැන් මෙතන මතයක් තියෙනවා මේ මිනිස්සු පන්සල් වලට ගියේ නැති මිනිස්සු තියෙන පන්සල් වල හරි තදබදයක් තියෙනවා මිනිස්සු පොරකන එහෙම එකක් නෑ මම දැන් ගිය සිකුරාදා කැලණිය පන්සලේ හිටියා මම පන්සල් වලට නිතර යන මිනිසෙක් දැන් අර ඔබතුමා කිව්ව රෙගුලර් ආසි දැන් හදන්න බලයේ තියෙනවා කියලා සෞඛ්‍ය කැමැතිවරියට මේ නිරෝධායනාඥාපනති දැන් යම් හේකින් එතුමියට පුළුවන්ද රෙගුලර් ආසි නියම කරන්න මුළු දිවයින්ද බලපෑත්න ආකාරයට මෙහෙම කරන්න පුළුවන් බෑ බෑ එහෙම කරන්න බෑ සීමිත මොකද එයා බලය දෙන්නේ අර ආයතන වලට ආයතන මොකද්ද මුළු රටටම තියෙන මේ සෞඛ්‍ය අධ්‍යක්ෂ පොතේ එයා යටතේ තමයි අර IDH කියන්නේ අනිත් ඒවා වල තියෙන්නේ නගර සභා මහනගර සභාව කියන්නේ මේ ඒවල පළාත් පාලන ආයතන තමයි ඒක බොහොම ක්‍රමවත් එකක් මොකද ඒවල තමයි ওই සෞඛ්‍ය නිලධාරීන් ඉන්නේ
ඒ අය තමයි ගිහිල්ලා ඇත්තෙම මේ මේක ක්‍රියාත්මක වෙලා තියෙනවා යතින්. ඒ අය ගිහිල්ලා තොරතුරු ලබාගෙන මේ මිනිස්සු හොයාගෙන එහෙම තමයි මේ මේ ඇඳිර නීතිය නෙමෙයි මේක ක්‍රියාත්මකුනේ. ඒ අය තමයි ඒක ක්‍රියාත්මක වෙලා හක්ලා ඒ අයව අරගෙන හක්කලා දැම්මේ අර ආයතන වලට. යම් කොටසක් දැම්ම කන්ද කාඩු වල. ඒ කියන්නේ අර ආසන්නම කොටස. අනිත් කට්ටිය දැම්ම අංගොඩ. අනිත් කට්ටිය දැම්ම බණ්ඩාරම. අපි ඕක හොඳට අධ්‍යයනය කෙරුවා. ඒ අර ටිකක් සම්බන්ධයක් තියෙනවා. ඊට පස්සේ දැන් ඒ ආයතන එක එක වහලා දැම්මා. දැන් මේ ප්‍රශ්නේ සමනය වෙලා තියෙන්නේ. දැන් තමයි මේ මාධ්‍ය මේ මේ මාධ්‍ය ප්‍රකාශකයෝ ඇවිල්ලා හක්කලා කියන්නේ අද අටවක පටිවිදාවසේ මුසම් පොවේ දවසේ ඉදරින් පිටට එන්න බෑ. මොන නීතියක් අටද ලෝක කියන්නේ. දැන් එතකොට අපේ මූලික අයිතිවාසිකම් කඩ කරනවා. ඊටත් වැඩිය බලවත් වරදක් මේ මේ නිලධාරීන් කරනවා. මොකද අපේ තියෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි ව්‍යවස්ථාව. ඒකත් ඔයයි කියවන්න ඕන. මෙන්න අවසානේ මේ 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 වගකීම පැවරෙන්නේ ජනාධිපතිතුමාට. එතුමා මේ විශේෂ විධිඥාති 9 වෙනි වගන්තිය. ශ්‍රී ලංකා ජනරාජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානයේ පිරිනමන්නේ. එහෙන් 10 වෙනි සහ 14 වෙනි ව්‍යවස්ථාවේ පළවෙනි ව්‍යවස්ථාවේ ඊ ඡේදයෙන් සියලු ආගම්වලට පිරිනමන අයිතිවාසිකම් ආරක්ෂා කරගෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ. විධානය. දැන් බුද්ධ ශාසනය කවද්ද පටන් ගත්තේ? පොසොන් පෝය දවසේ. දැන් මේ නිලධාරීන් කියනවා පොසොන් පෝය දවසට පන්සලකට යන්න එපයි කියලා. කෙලින්ම 9 වෙනි වගන්ති ව්‍යවස්ථාව උල්ලංඝනය කරා. මේක උල්ලංඝනය කරනවා නම් මේ 3/2 ඡන්දයක් නෙමෙයි පාර්ලිමේන්තුවේ ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා 81 වෙනි වගන්ති සඳහන් වෙලා තියෙනවා. අපි නැවත විරාමයක් ලබා ගමු. දැන් සම්මන්ත්‍රණය ප්‍රධාන පාලක මැදිරියට. දේශේ නගා සිටුවීමේ බලාපොරොත්තුව පෙරදැරිව ශ්‍රී ලංකාවට විදේශ මුදල් එවන ඔබට මහජන බැංකුව විසින් හඳුන්වා දෙන විශේෂ තැන්පතු ගිණුම සඳහා ඉහළම පොලියක්. වැඩි විස්තර ඔබට ළඟම මහජන බැංකුවෙන්. A spellbinding array, an unmatched selection, exemplary craftsmanship, impeccable quality. Exquisite bridal jewelry from the bridal jeweler. Vogue Jewelers, with you forever. Lothura Amamani Budu Piyanan Vahanse Lokasatvaya Kirihi Maha Karunavin Deshanakala Sri Sadharmaya Ragena Mihidu Maharathan Vahanse Anurapura Misaka Pawwata Wedama Kirima සිදු වූ උතුම් පොසොන් පුන් පොහෝදා TNL ධර්ම ප්‍රදීප සදහම් චාරිකාව අටවිසි බෝධි මන්දිරය විහාර චෛත්‍ය සමාධි සහ සතපෙන බුද්ධ ප්‍රතිමාද පිටිපිලිම වහන්සේ යනාදී විහාරාංග වලින් සමන්විත ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියන පිළියන්දල මඩපාත චෛලතලාරාමය විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් උදෑසන සිල් සමාදන් වීම ධර්මදේශනා ධර්ම සාකච්ඡා ඇතුළු ආමිස සහ ප්‍රතිපත්ති පූජා රසක් සමගින් උදෑසන 7 සිට පින් සිතින් පිදෙන වගයි විශ්‍රාමික අග්‍ර විනිශ්චයකාර ජනාධිපති නීතිඥ සරත්ෙන් සිල්ලමැත්තම සමගයි මේ ජනහඬ විශේෂ සංවාදය පවත්වන්න යටි පවතින නෛතික තත්ත්වයන් පිළිබඳ විශේෂ ප්‍රවධානය යොමු කරන්නේ දැන් ගරු මැතිතුමනි අපි දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන පිළිබඳව බොහෝ සෙයින් කතා බහ කරන මේ විසිරුව හැරීම ඡන්දය දිනයක් තම තියාගන්න බැරි වීම සහ උසාවියේ යම් කාරණා පිළිබඳව ගිහින් තිබෙනවා දැන් හෙට පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ මිනිස් මණ්ඩලය තීරණය කරાવી ඕන් මේ පෙත් සම්බිධියට ගෙන යනවද නැද්ද කියන කාරණා පිළිබඳව කොහොම නමුත් දැන් අපි කිව්වොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුතු මන්නාගර මැතිතුමනි තමන්ගේ ස්ථාවරයන් ප්‍රකාශයට පත් කරනකොට දැන් ඉදිරිපත් වෙන කරුණු වලට අමතරව කිව්වද පාර්ශ්වයෙන් හරි පාර්ශ්ව කිහිපෙන් හරි ඉදිරිපත් වෙන කරුණු වලට අමතරව රටේ පවතින තත්වයන් නැත්නම් අපි කිව්වද මේ වෙලාවේ වසංගත තත්වයන්
චන්දයක් සම්බන්ධයෙන් පෙස්සන් ඇවිල්ලා තියෙන්නේ. චන්දයක් තියෙන පුළුවන් ද කියන වාතාවරණය පිළිබඳව වෙනත් විමර්ශන කරන. ඕන් මැදිහත් වෙලා අතරතුර හොයාගෙන කටයුතු කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ ස්ථාවර ප්‍රකාශනපත් කරන්න හැකියාවක් තිබෙනවද කියලා මෙත් තිබුණා. නෑ. දැන් මෙතන තේරන් තියෙන්නේ මූලික අයිතිවාසිකම් කරීමක් සම්බන්ධයෙන්. ඒකට මූලික අයිතිවාසිකමක් කියන්නේ නීතිය 12 වෙනි වගන්ති යටතේ සර්ව සාධාරණ විය යුත්තේ කියලා සඳහන් වෙලා තියෙනවා. එතකොට නීතියේ තියෙන එක ප්‍රතිපාදන නිසි පරිදි සාධාරණව ක්‍රියාත්මක වුණේ නැත්නම් ඒ තැනත්තාට ඒකෙන් බලපෑමක් සිදු වෙන තැනත්තාට සර්ව සාධාරණත්වයේ අහිමි වෙනවා කියන පදනම මත තමයි දැන් ওই නඩු ඔක්කොම විභාග වෙන්නේ. අපි කරලා තින්නේ අපේ මූලික වෛද්‍යවාසිකම් ඔක්කොම 12 වෙනි වගන්තියට දාගෙන තියෙනවා. දැන් මේ මං කියන ওই වගන්ති මූලික අයිතිවාසිකම් වල නඩු දාන්නෙත් නෑ දැන් නීතියේ. මොකද ඒවා ටිකක් අධ්‍යයනය කරන්න ඕනනේ. මේක බලන්න ඕන මොකද්ද නීතියක්ද මේක රෙගුලාසියක්ද. දැන් මේකේ තියෙන 12 වෙනි වගන්තියේ සර්ව සාධාරණ විවෘතේ. ඒක සාධාරණව ක්‍රියාත්මක වෙලා නෑ. දැන් මා හිතේ මම පෙත්සම් කරුවන් කියන්නේ දැන් මේකේ මැතිවරණ කොමිසමෙන් ඡන්දයක් පවත්වන්න. ඒකෙින්ද ඡන්දයක් පැවැත්වීමේට අවශ්‍යතාවය තියෙන නීතිය ඡන්දයේ ජනාධිපතිවරයා නියම කරපු දිනේ පැවැත් නොපැවැත්වීම සර්ව සාධාරණත්වයේ අහිමිවීම පාර්ලිමේන්තුව දැන් රැස්විය යුත්තේ කියලා ජනාධිපතිවරයා නියම කරලා තියෙන 14 වෙනි මේ මාසේ 14 වෙනි එදා රැස් නොවීම මූලික අයිතිවාසිකම් සර්ව සාධාරණ නීතියේ සර්ව සාධාරණත්වයේ අහිමිවීම දැන් මේ පදනම මත තමයි යන්නේ ඇත්තෙන්ම මේ මේ පිරිස් උසාවියට යන්නේ මේ අසීරු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් මේ මේ ප්‍රශ්න ගත්තොත් තරන් මේක තියෙන්නේ ප්‍රායෝගික ප්‍රශ්නයක් මෙතන තියෙන නීති ප්‍රශ්නයක් නෙමෙයි මෙතන ප්‍රායෝගික ප්‍රශ්නයක් මැතිවරණ කොමිසම් සභාව හිතාමතා මේක අතපසු කිරීමක් නෙමෙයි දැන් අපි ඒක අපි දැන් මැතිවරණ කොමිසම් සභාවට මාත් විවේචනය කරනවා හැබැයි එයා හිතාමතා ඔවා අතපසු කරන්නේ නැහැ ඒ ස්ථාවරේ අපි ඉන්නේ මැතිවරණ කොමිසම් සභාව සත්භාවයෙන් ඒ කටයුත්ත කරන්න උනන්දු වෙනවා නොඑක් නොඑක් වෙනින් බාධක මතුවෙනවා අපිට තවත් ඇමතුමක් ලැබෙනවා කරේ මැතිමනි අපිත් එක්ක දැන් සම්බන්ධ වෙන්න පාදුක්කේ සිට රණතුංග මහත්මිය අයබවන් අයබවන් මහත්මිය මේ මගේ තන්නේ තමයි මගේ පුතා ඇන්දිරේටි SMS එකක් තියෙනකොට රාජකාරීට යන්න ප්‍රයිවට් කම්පැනි එකට යන්නේ පාදුක පොලිසියෙන් අල්ලලා ඇන්දිරේටි SMS එක වළංගු නැහැ කියලා නොමග මුසාවිට දාලා 7500ක දඩේකුත් ගැව්වා ඒකයි මගේ ප්‍රශ්නේ බොමිස්තුති රණතුංග මහත්මිය කතා කළේ පාදුක්කේ සිට දැන් රණතුංග මහත්මිය පතු කරන ප්‍රශ්නේ ඇත්තෙන්ම ඛේදවාචකයක් ඇත්තෙන්ම ඛේදවාචකයක් ඔබතුමිය වාගේ විශාල පිරිසකට මේ හානිය සිද්ධ වෙනවා විශාල පිරිසකට හානිය සිද්ධ වෙනවා මොකද්ද නීතිය කියලා දන්නේ නැතුව දානවා උසාවියට උසාවියට දාලා උසාවියේ දඩ ගහනවා පොලිසියෙන් ගිහිලා කියනවා මම අපි සෞඛ්‍ය නිලධාරීන්ගේ මතය අනුව මේක කරුවයි කියලා දැන් හොයලා දැන් හයස්ථාතරුන්ට වෙලාවක් නැහැ මොකද්ද මේ මූලික අයිතිවාසිකම් මේවා ඒවා හොය හොය බලන්න වෙලාවක් නැහැ පොලිසියෙන් කියන වචනේ ගන්නවා දැන් පොලිසියෙන් උසස් නිලධාරින්නේ මේවා කියන්නේ දැන් අපි බලන්න ඕන උසස් නිලධාරින් කියන්නේ මේ ජනාධිපති නියෝගයක් නෙමෙයි ජනාධිපතිගේ කාර්යාලයෙන් වෙන්නේ නැති හැබැයි ජනාධිපති නියෝගයක් කරලා නැහැ ඉතින් මේක සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෙන්නේ නැහැ පවිත්‍ර මන්ත්‍රී මැතිනිය කවදක්වත් මේ ප්‍රකාශනයක් කරලා නැහැ එතකොට වෙලා තියෙන දැන් මේ වගේ ඒවා දාලා ඔය මැතිනිය කියන එක අපේ රටේ විශාල අසාධාරණ සිද්ධ වෙනවා මට මේ මමත් ගමේ ඉන්නේ ඔබතුමී වාගේ මාත් ගමේ ඉන්න මිනිස්සෙක් මට කිව්වා ඊයේ බයිසිකල් එකකින් මිනිහෙක් යනවනම් බයිසිකල් එකෙන් බස්සලා බයිසිකල් එක ජීප් එකට දාගෙන යනවලු එක්කෝ දැන් මේ ඔක්කොම මේ මොන නීතියක් යටතේද මේවා කරන්නේ මොන නීතියක් යටතේද මේවා කරන්නේ ඉස්සෙල්ලා හොයලා බලන්න එපා දැන් අපේ නීතියේ උත්තරීතර භාවය තමයි අපේ ව්‍යවස්ථාවේ පදනම කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා තියෙනවා හැබැයි නීතිය පයින් ගහලා තමයි දැන් ක්‍රියාත්මක කරන්නේ මම බොහොම කනගාටුවෙන් මේ කියන්නේ බොහොම කනගාටුවෙන් මේ කියන්නේ මේක ක්‍රියාත්මක කරන පොලිසිය නිලධාරි මහත්තුරු මීට වැඩිය මේ සම්බන්ධයෙන් විධිමත් විය යුතුයි. ඇවිල්ලා ලස්සන ප්‍රකාශන කරන එක වෙනම එකක්.
ඒකනේ මේ වැදගත් භාවය අපි අග්‍රගීෂ්කාරව දුරේ දාලා තියෙනවා නීතිපති දුරේ දාලා තියෙනවා කවදක්ක ප්‍රකාශනයක් කරන්න නැතුව නිහන භාවයේ තමයි වැදගත්කම තියෙන්නේ ප්‍රකාශන කරන්න ඉස්සලා හොයලා බලන්න මොකද්ද මේ නීතිය ජනාධිපති විතරයි ওই කර්ෆියු ඕඩර්ස් දාන්න පුළුවන් දැන් මම ළඟ තියෙනවා පොලිසියෙන් දුන්න පර්මිට් එක ඒ පර්මිට් එකේ තියෙන කර්ෆියු ඕඩර් කියලා මම ළඟ තියෙනවා පොලිසිය. ඉතින් ඒක මම කියන්න හොඳත් නෑ. ඉතින් මම ඒක පාවිච්චි කරගෙන තමයි මේක යන්නේ. ආ මේකේ තියෙන්නේ ඉමර්ජන්සි කර්ෆියු ඕඩර්. ඔය නිවාරණ පනතක් නෙමෙයි. ඉමර්ජන්සි කර්ෆියු ඕඩර්. මොකද මෙවුවා තමයි මුද්‍රණය කරුවේ. අර අර මහජන ආරක්ෂක පනත යටතේ මෙවුවා තමයි මුද්‍රණය කරුවේ. දැන් මේ ඉමර්ජන්සි කර්ෆියු ඕඩර් කියලා තියෙන්නේ. දැන් ඉමර්ජන්සි එකට ප්‍රකාශයට පත් කරලත් නැහැ. හැබැයි මේක යටතේ තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. ඒකේ අන්තිම ලියල් තියෙනවා 2024 30 වෙනි දින සිට ඇඳිරි නීතිය බලපත්‍ර කාලය සඳහා දීර්ඝ කරමි කියලා. බගිතල ඒ පිළිබඳ මන්ද ජනතාවර දැන් වැටහීමක් ඇති ඔබතුමාගේ. දැන් වෙලා තියෙන ඔය මහත්මිය කියන ඔය ප්‍රශ්නේ ඇත්තම වෙලා තියෙන දැන් මන්ත්‍රීවරු නැහැ. පළාත් සභා මන්ත්‍රීවරු නැහැ. මේවා මතු කරන්න කවුරුත් නැහැ. ජනතාව අසරණ වෙලා තියෙන. ඒකයි අපි කියන්නේ මේ ආයතන ක්‍රියාත්මක වෙන්න ඕන. ආයතන ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් මෙතුමීට වෙලා තියෙන 7500ක් දඩේ ගහලා තිනවා කියලා. ඒක හරි අසාධාරණයක්. ඒක විශාල අසාධාරණ හැම තැනම මේ අසාධාරණ සිද්ධ වෙනවා. මම කැමැති ඔබතුමාගේ අවධානය යොමු කරන්න දැන් අපි අර සමහර දැන් කාරණාවේ මතු වෙන තර්කයන් විවිධ පාර්ශ්වවලින්. දැන් අර මේ ජනාධිපතිවරයාගේ විසිරුවැහැයෙන් ප්‍රකාශයෙන් දැන් කාරණා කිහිපයක් මෙට වෙලා නැහෙනේ. දැන් අඩු ගානේ ඒ අවස්ථාවේ දැන් අපි කො මාර්තු 2 රටේ යම් කිසි වසංග තත්වයක් ගැන අවබෝධයක් නොතිබිච්ච අවස්ථාවක ප්‍රකාශනය කළ එකේ ගැටලුවක් නැහැ. ප්‍රකාශනයේ වැරද්දක් නැහැ. දැන් අපේ තියෙන තර්කය තමයි දැන් ඒ ප්‍රකාශනයෙන් නියමිත නියම කරපු දිනවලට අදාළ කාර්යයන් සිදු නොවීම නිසා ඒ සිදු නොවන බව අත්‍යාසන තිබූ සමයක ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨ අධිකරණයේ මතයක් විමසලා මේ ප්‍රශ්නේ කලින් निराකරණය කරගත හැකිව තිබුණායි කියලා යම් පැත්තකින් තර්කයක් ඉදිරිපත් වෙනවා. ඔබතුමාගේ අදහස මොකද්ද මේ ගැන? නෑ දැන් මේ වගේ විවේචනයක් තිබුණා. ජනාධිපතිවරයා දැන් ජනාධිපතිවරයාට මතයක් විමසන්න පුළුවන් යම් කිසි විධිවිධානයක අර්ථකථනය සම්බන්ධයෙන් පමණයි. දැන් මෙතන විධිවිධානය පැහැදිලි. එතුමා නියෝගයක් කරලා තියෙනවා. ඒක වළංගු නියෝගයක්. දැන් ඒ වළංගු නියෝගයේ ක්‍රියාත්මක වෙලා නැත්තේ එතුමා ඒක කළාට පස්සේ මතුවෙච්ච තත්ත්වයක් අනුව. දැන් ඒක අනපේක්ෂිත තත්ත්වයක්. ඒක අනපේක්ෂිත තත්ත්වයක් මතුවලා තියෙනවා. දැන් ඒක ප්‍රායෝගික ප්‍රශ්නයක්. මම ඒකයි කිව්වේ මුලින්ම මේක තමයි නීති ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ මෙතන ප්‍රායෝගික. දැන් අපේ මේ පෙස්සම් කරුවන් මා හිතේ ටිකක් ඔක වරද්දලා තියෙන්නේ මේක යන එක මේක ප්‍රායෝගික ප්‍රශ්නයක්. මේ ප්‍රායෝගික ප්‍රශ්න ඔක්කොම උසාවියට පැටවුවාම උසාවියේ කාර්යභාරය අසීරු වෙනවා. දැන් එතකොට පෙස්සම් කරුවෝ මේ තරම් ප්‍රමාණයක් ඉන්නවා. ඕන කෙනෙකුට පුළුවන් මැදිහත් පෙස්සම් කරුවාගෙන් එන්න. ඇවිල්ලා ඉතින් අහන්න ඕන. ඇහුවේ නැත්තම් ඉතින් විශ්වකරුවන් ඉතන අඩුවක් තියෙනවා. ඉතින් මේක වෙලා තියෙන ප්‍රායෝගික ප්‍රශ්නයක්. කොහොමද මේක නිරාකරණය කරන්නේ? දැන් මේ දැන් විශ්වකරුවරේ කොතන ඉන්නවනම් මම හිතියත් කොහොමද දැන් ඔතන තියෙනවා මං කියාර බැලු බැල්මට හිඩහක් තියෙනවා. බැලු බැල්මට මං කියේ ඉස්ලාම් පටන් ගන්න හිඩසක් තියෙනවා. දැන් මේ හිඩස තුල නීතියෙන් හිඩසක් තියෙන්න බෑ. එතකොට දැන් පැවරලා තියෙන්නේ මැතිවරණ කොමිසම් සභාවේ කාර්යභාරය තමයි. ජනාධිපතිට මෙතන කිසිම දෙයක් නැහැ. ජනාධිපති දැන් ක්‍රියා කරලා ඉවරයි. දැන් මැතිවරණ කොමිසම් සභාවෙන් ප්‍රායෝගික ලෙස ඒ කොමිසම් සභාවේ පවත්වන්න පුළුවන් ඉක්මන්ම දින. ඒ කියන්නේ දඟම දිනේ දාලා ඒ අරත් ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවානේ. මැතිවරණය පවත්වන්න ඕන. ඒක තමයි ප්‍රායෝගික විසඳුම. මොකද පාර්ලිමේන්තුව තිබිය යුතුයි.
ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුවක් තිබිය යුතුයි. එතකොට මෙතන තියෙන ප්‍රායෝගික ප්‍රශ්න. දැන් ඒක ක්‍රියාත්මක කෙරුවට පස්සේ අර 225 දෙනා ගැසට් එකට ආවට පස්සේ එතකොට ජනාධිපති බලයක් තියෙනවා පාර්ලිමේන්තුව කරනවානේ. දැන් එතකොට අර හිලහක් නැහැ. දැන් මේකේ තියෙන්නේ දැන් ක්‍රියාන්විතයේ තියෙන්නේ මැතිවරණ කොමිසම් කොමිසම් සභාව අති. අර දැන් අපි කිව්වොත් දැන් දැන් එක මිනිත්තුවක් දෙන්න මට. දැන් මැතිවරණ කොමිසම් සභාව ඔය මොනවත් නඩු දිහා බලන්න ඕනේ නැහැ. මැතිවරණ කොමිසම් සභාව තමුන්ගේ කාර්යභාරය හැකි ඉක්මනට කරන්න ඕනේ. ඒක කරන්නේ දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික් තීරීම් භාර නිලධාරීන් ඉන්නවා. අන්න ඒ අයගෙන් සම්බන්ධ කරලා කොමසාරිස් ජෙනරාල්වරයෙක් ඉන්නවා. අන්න එයාට බලය පවරන්නේ කියලා මම ළඟදිත් කියලා තියෙනවා. ඒ පවර්ලා මැතිවරණ කොමිෂන් සභාවෙන් හැකි ඉක්මනට මේක පවත්වන්න ඕනේ. මොකද නැත්තම් දැන් බලන්න දැන් මේ නැතිනේ කියපු අපිට කතා කරපු නැතිනේ. දැන් ඒ වාගේ පැමිණිල්ලක් කරන්න කවුරුත් නැහැනේ. පැමිණිල්ලක් කරන්න කවුරුත් නැහැ. පළාත් සභා මන්ත්‍රීවරු නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නැහැ. ඒ අයට හුරු කියලා නිකන් හංගඩු ගහලා අපිට පැත්තකට වෙන්න බෑ. අපිට ඒ අය අවශ්‍යයි. මේ ක්‍රමවේදය ගෙනියන්න ඒ අය අවශ්‍යයි. එතනනෝ දැන් ඔයාගේ වැඩක් වෙන්නේ නැහනේ. එතකොට වර මන්ත්‍රීතුමා මොකක් හරි කියලා කතා කරලා පොලිසියට කියන මේක කරන්න එපා. එතකොට මේ මන්සරි කයින්ද? දැන් එතකොට පාලනය වෙනවා. දැන් මන්ත්‍රී කෙනෙක් නැහැ. පළාත් සභා මන්ත්‍රීවරෙක් නැහැ. දැන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු විතරයි. ඉතින් මේ මිනිස්සුන්ට වැඩි සැලකීමක් නැහැ. මොකද යාලා අර පහළ මට්ටමේ ඉන්නේ. අපිට තවත් ඇමතුමක් ලැබෙනවා 0112 706128 ඔස්සේ අපේ ප්‍රේක්ෂකයේ සම්බන්ධලා ඉන්න අයබවන්. අමුතුමනි අපි මම මේ රටේ පුරවැසියෙක් කියලා අහන්නේ. මගේ ඥාති දෙන්න තුන්නේ මේ අධිනීතී කාලේදී නැති වුණා. එතකොට පොලිසියයි PHLA යවිල්ලා කිව්වා දවසකට වැඩි තියාගන්න එපා. ඉතින් වැඩි මිනිස්සුන්ට ආතම දෙය අරගෙන දෙන්න එපා. විතර මෙයාම හදලා ඉන්න පැත්ත විතරක් අන්න දවසක් ඇතුළත ආදාන ගඩුව කරන්න කියලා. ඒ පොඩි පුරවැසියා. එතකොට දැන් ඊයේද දේපලන්නේ නැතුවලා දවස් 3-4 කරන්න දෙයක් නැතුව. ඒක මම කියන මේ PHI කෙනෙක් කිව්වා මේ එහෙම අපි ඒකට සම්පූර්ණ විරුද්ධයි. අදිසිය මොන හරි මේ රෝගේ බෝ වුණොත් එහෙම අපි නඩු ගන්නවා කියලා කිව්වා මං TV එකේ මම දැක්කා කියලා. දැන් දේශපාලනඥයෙක් මැරිලා ඉන්නේ. දැන් හෙටද කොහෙද ඌවටද කොහෙද ගෙනියනවා කියලා. ආදාහනේ සිබුරාදද සෙනසුරාදද කොහෙද කියන. ඒතර මේක මේ සාමාන්‍ය පුරවැසියට එක විදියක්. මේ අනෙක් පැත්තේ මෙහෙම නද කියලා මදනම ජනාධිපති වදන්නේ නැහැ. මම සූතියි. ඉතින් මේක ඔබතුමා මේ ගැන මොකද කියන්නේ කියලා මම මෙහම දැන් වෙලා තියෙන්නේ දැන් නීතිය සර්වසාධාරණත්වය ගැන තමයි අපි සඳහන් කරන්නේ. මේ තිස්සෙල්ලා දැන් අපි ඔක්කොම ප්‍රතිසන් දා දෙන නීතිය සර්වසාධාරණ විය යුත්තේ. දැන් ඔබතුමා කියන්නේ සර්වසාධාරණ වෙලා නැහැ. ඇත්තෙන්ම දැන් ඔබතුමාගේ කවුරු හරි පෞලේ සමාජිකයෙක් නැති වෙලා තියෙනවා. මගෙත් ඕකම වුණා. මහත්තයාට සිදුවෙන දේ මටත් වුණා. දැන් සමාජය නැතු. එතකොට මේ ඇඳිලි නීතිය තියෙනකොට මොනවත් කරන්න බෑ තෙරා. ඇත්තෙන්ම හරි මස් එළියට යන්න බෑ. මොනවත් නෑ කරන්න. මිනිහෙකු ගෙන්න ගන්න බෑ උදව්වට. මේ ඇඳෙන නීති දාන මිනිස්සු දන්නේ ඒ අය කරන අපරාධ විශාල අපරාධ කරන්නේ. මම දැන් මේ පොයදාට පන්සලට යන්න බැරි අපරාධ නම් අපාගත වෙන අපරාධයක්. ඒක කවුරු කෙරුවා හෝ අපාගත වෙන අපරාධයක්. මොකද මේ බුද්ධ ශාසනය ආරම්භ වූ දිනේ අපිට පන්සලකට ගිහිල්ලා වන්දනා කරන්න බෑ. ඉතින් ඒක දැන් හිතාමතාම මේක කරලා තියෙනවා. දැන් එදා වෙනකොට මං හිතමු අප්‍රේල් ජූනි මාසේ 4 වෙනකොට කොවිඩ් දෙද්දු හුඟක් හම්බුණා. අන්න ඕන් කියන්න පුළුවන් හදිසි අවස්ථාවක් මතුණා. මේක දැන් පැතිරෙනවා විශාල වශයෙන් පැතිරෙනවා. දැන් මේක හම්බෙලා නැහැ. දැන් හම්බෙලා තියෙන්නේ මේ හමුදාවෙ කෙනෙක් සම්බන්ධතාවක් තියෙන මොකක් හරි එකක් හම්බෙලා. ඉතින් ඒක හිතාමතාම කරලා තියෙන්නේ. දැන් මේ මහත්තයරත් වෙලා තියෙන්නේ දැන් අර ආදාන උත්සවයේ අවශ්‍ය පරිදි කරන්න දුන්නා නම් ඔය ප්‍රශ්නයක් නැහැ නේ. දැන් මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ කැක්කුමක් තියෙන. දැන් ඒ තැනත්තාට කොවිඩ් රෝගියෙක් නෙමෙයි. මොකක් හරි ස්වභාවික හේතුවකින් දැන් ඒ තැනත්තන්ට ඒ ගරු කරන්න පුණ්‍යානුමෝදනා කරන්න මතක වස්ත්‍රයක් පූජා කරන්න ස්වාමීන් වහන්සේ නැත්තම් කවුරුහරි පූජකතුමෙක් කතා කරලා ඒව අවශ්‍ය දේවල්. ඒව අවශ්‍ය දේවල්.
නෑදෑයන් කීපයක් පමණ එන්න ඕන. ඇයි ඒක? අවශ්‍ය දැන් මුතන පෙරලාගෙන මිනිස්සු එන්නේ නෑනේ. අපි දැන් දේශපාලඥයද එනවා. දැන් ඒක ඉද්ද දෙනවා. ඒකට සැලුට් කරලා පැත්ත කරනවා. ඒකට සැලුට් කරලා පැත්ත කරනවා. දැන් මේකට තමයි ඒ කියන්නේ මේ අසරණ මිනිස්සයා තමයි මෙතන පෑගෙන්නේ. දැන් මම කියන්නේ අසරණ මිනිස්සයා තමයි මේකෙන් පෑගෙන්නේ. අපි කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරුවත් අසරණ මිනිස්සයා තමයි පෑගෙන්නේ. මොකද මේක එක හේතුවක් මම තරන්න කියන්න. මේ මහත්මරත් එක දැනගන්න ඕන. මම රජයේ සේවයට බැඳුනේ 1968. 68. එතකොට ජන රජයක් තිබුණේ නැහැ. මේ 68 තිබුණා ඩිපාර්ට්මන්ටල් ඕඩර්ස් කියලා. මම නීතිපති දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නීති ක්‍රවුන් කවුන්සිල්. ඒ කියන්නේ ක්‍රවුන් කවුන්සිල් ගාම හැමෝම හිස නමනවා ඒ කාලේ. රජිනගේ නමෙන් එන්නේ. එතකොට අපිට ලියුම් යවන ක්‍රමයක් තිබුණා ඩිපාර්ට්මන්ට් ඕඩර්ස් කියලා. ඒකේ මහජනතාව දැන් මේ වගේ මහත්යෙක් ඔයාගේ පැමිණිලා කෙරුවොත් මම පිළිතුරක් දෙනකොට ඒක ඉවර කරන ක්‍රමයක් තිබුණා. යෝ ඔබීඩියන්ට් සර්වන්ට්. ඔබගේ යටහත් සේවක කියලා තමයි අපි අස්සම් කරන්නේ. දැන් ජන රජයක් වුණානේ. ඔය දැන් රජයේ සේවකයා රජයේ නිලධාරිය බවට පත් වෙනවා. ඔන්නෝක තමයි උනේ. අර ආකෘතිය නැතුව ගියා. දැන් වෙලා තියෙන්නේ හැමතැනින්ම බැටකන්නේ මේ අසරණ පුරවැසිය තමයි. ඒක තමයි අපි ඛේදවාචකය. මම හිතේ දැන් අපි ඉන්නවා ජනාධිපතිවරයෙක් කැපීම කියලා තියෙනවා. එතුමා මේ ජනතාවගේ ප්‍රශ්න වලට යොමු වෙනවා කියලා. එතුමා මා හිතේ ඍජුව මේවා ටිකක් බලන්න ඕන. එතුමාගේ නමින් දැන් නොඑක්ක සිද්ධ වෙනවා. දැන් අපි බලාගෙන ගියා මේ මාධ්‍ය ප්‍රකාශ වල මොනවා කාගෙන් ඕවා ගන්නවද දන්නේ නැහැ. එතුමා එක ප්‍රකාශනයක් කරනවා. දැන් මට පර්මිට් දීලා තියෙන අනිත් එකක්. මට කාරණා මම ස්වාභියදී ඉදිරිපත් වෙලා තියෙන යම් තර්ක පුවත්පත් වල වාර්තා කරලා තිබ්බා. ශ්‍රේෂ්ඨ අධිකරණයට මේ අවස්ථාවේ හැකියාවක් තිබෙනවද පාර්ලිමේන්තුව කැඳවන්න කියලා නියෝගයක් නිකුත් කරන්න? එහෙම කරන්න බෑ. මොකද පාර්ලිමේන්තුව දැන් ශ්‍රේෂ්ඨ අධිකරණයට ක්‍රියාත්මක කරන්න පුළුවන් නීතියක්. දැන් මෙතන පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් කියන එකම නීතියයි තියෙන්නේ. ඒ නීතිය තියෙන්නේ අර ජනාධිපති හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරනවා නම් පමණයි. ඒතර නීතියක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයට නීති පනවන්න බෑ. තියෙන නීතියක් අර්ථකථනය කරන එක තමයි තියෙන්නේ. දැන් ජනාධිපති හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කරලා පාර්ලිමේන්තුව කැඳවන්න නැතුව හිටියොත් ඕන් ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන් කැඳවන්නේ කියලා. අපි නැවත විරාමයක් ලබා ගන්නවා දැන් සම්බන්ධතාවයේ ප්‍රධාන පාලක මැදිරියට. දේශයේ නගා සිටුවීමේ බලාපොරොත්තුව පෙරදැරිව ශ්‍රී ලංකාවට විදේශ මුදල් එවන ඔබට මහජන බැංකුව විසින් හඳුන්වා දෙන විශේෂ තැන්පතු ගිණුම සඳහා ඉහළම පොලියක්. වැඩි විස්තර ඔබට ළඟම මහජන බැංකුවෙන්. මේ විශේෂ ජනහන සංවාදයේ විශ්‍රාමික අග්‍රණ ශිකාර ජනාධිපති නීතිඥ සරත්ෙන් සිල්ල මැතිතුමා සමගයි පවත්වන්නේ. මම හිතන්නේ අපි ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් වෙන අපිට බොහෝසෙන් අපි ඉදිරියට යන මාර්ගවලට නමුත් අපිට කාල වේලාවක් නැහැ හැම ප්‍රශ්නෙටම පිළිතුරු දෙන්න. නමුත් අපිට පේනවා ජනතාවත් යම් පීඩාකාරී තත්ත්වයක මේ වෙලාවේ ඉන්නේ කියලා. මාකමති ඔබතුමාර කිව්ව සමහරලාවට නීතියේ ප්‍රතිපාදන සලසා ඇති පරිදි ජනාධිපතිවරයා ක්‍රියාත්මක නොවුණොත් ඒක ප්‍රශ්නයක් කියලා. යම් හේකින් අර මැතිමනි අපි කිව්වොත් ශ්‍රේෂ්ඨ අධිකරණයේ අපි මේක තීන්දුවක් නෙමෙයි යම් තීන්දුවක් දෙනවා. විධායකයට. විධායකයට පුළුවන්ද ඒ තීන්දුව නොසලකා හරින්න? බෑ. ඒක කරන්න බෑ. විධායකයට දැන් මෙලා තියෙන්නේ දැන් මේකේ විධායකයට කිසිසේත් මේ තීන්දුව නොසලකා හරින්න බෑ. එහෙම හැරියොත් මොකද වෙන්නේ? එතකොට උසාවිට අපහාස කිරීමේ චෝදනාවක් එතන මතුවෙනවා. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙන්නේ ජනාධිපතිට විරුද්ධව නෙමෙයි මේක ගෙනියන්නේ.
ජනාධිපති ක්‍රියාවක් සම්බන්ධයෙන් නෙමෙයි මේ කරන්නේ. ජනාධිපති ක්‍රියාවක් සම්බන්ධයෙන් නෙමෙයි මේ කරන්නේ. දැන් පසුගිය ආණ්ඩු කාලයේදී සිරිසේන ජනාධිපතිතුමා පාර්ලිමේන්තු විසුරුව හැරුවම ඒක අවලංග කරනවා. එතකොට සිරිසේන ඇමතිතුමා ඒකට ජනාධිපතිතුමා ඒකට හිස නමලා රනිල් වික්‍රමසිංහ අගමැති හිටියත් පත් කරනවා. මම මතක හිටියේ එක්තරා වක්ව ඔබතුමා ශ්‍රේෂ්ඨාධිකරණ කාලේ හිජින් ගිවිසුම සම්බන්ධයෙන් යම් නියෝගයක් නිකුත් කළා. ඒ නියෝගය සම්බන්ධයෙන් මම හිතන්නේ එවකට රජය ක්‍රියාත්මකුණු ආකාරය මගේ මතකේ නැහැ. ඒ අවස්ථාව මම හිතන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය ගණන් ගත්තේ නැහැ කියලා මගේ ඇඟීම. එහෙම වුණා කියලා ප්‍රශ්නයක් වුණෙත් නැහැ ආණ්ඩු වලට. නෑ, ඒ වෙලාවේ වුණේ දැන් ඉන්දන මිල. ඔව්. ඉන්දන මිල අපි මොකද අර හිජින් කියලා ගිවිසුමක් අනුව අපි විශාල මුදල් දැන් ලෝක මිල වැඩි වෙන්න අඩුවෙන් අඩුවෙන් අපේ මිල වැඩි වෙනවා. මොකද අපි අර හෙජින් ඒ අර සූදුවකට අපි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක කවුද අර ඕ ලෙවල් පාස් කරපු සභාපති කෙනෙක් හිටියේ. දැන් ඒකට අපි මිල සූත්‍රයක් අපි එතන සඳහන් කරා. දැන් අවුරුදු ගණනාවකට පස්සේ මිල සූත්‍රයකට ආයෙ ඇවිල්ලා තියෙනවා. මිල සූත්‍රය සඳහන් කරා ඒක ස්ථාවර මිලක් තියන්න. එතකොට කොහොම හරි ආණ්ඩුවෙන් ඕක ක්‍රියාත්මක කළේ නැහැ. ආණ්ඩුවෙන් ඒක ක්‍රියාත්මක කෙරුවේ නැහැ. දැන් එතකොට ආණ්ඩුවට ලොකු ප්‍රශ්නයක් ඕකෙන් මතු වුණා. මොකද දැන් හෙජින් ගිවිසුම් අනුව මුදල් බැංකුවලට ගෙවීම අපි නතර කරලා තිබුණේ. අපි අතුරු නියෝගිකෙන් නතර කරලා තිබුණේ. අපි නතර කරලා තිබුණාම එතකොට නැත්තම් ලංකාවට වගේ ගෙවන්න වෙනවා. පෙට්‍රෝ සමාගමට ගෙවන්න වෙනවා. අපි නතර කරලා තිබුණ හින්දා ඒ ගෙවන්න නැතුව තිබුණේ. එතකොට ආණ්ඩුවේ ඔය නීතු නියෝගය ක්‍රියාත්මක නොවුණාම පෙත්සම් කරු ඇවිල්ලා කිව්වා අපිට ආණ්ඩුවත් එක්ක ගැටෙන්න ඕනේ, අපිට උසාවියයි ආණ්ඩුවයි අතර ගැටුමක් ඇති කරන්න ඕන, නිර්මාණය කරන්න ඕනත් නැහැ. ඒකින්ද අපි පෙත්සම ඉල්ලාස් කරගන්නවා. එතකොට අපි ඉල්ලාස් කරන්න ඉඩ දීලා අර අතුරු තහනම් නියෝගය ඉවත් කෙරුවා. එතකොට ආණ්ඩුවට අර සල්ලි ගෙවන්න ඕනා. තීරක විභාගයට ගිහිල්ලා ඩොලර් මිලියන 250ක් ගෙවන්න උනා. ඇත්තෙන් මේ ආණ්ඩුවේ කැබිනට් මන්ත්‍රී තීරණ ගත්ත අයගෙන් ඒක අය කර ගන්න ඕන. ඩොලර් මිලියන 250ක් අපි ගෙවන්න උනා. දැන් අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව ආණ්ඩුව ක්‍රියාත්මක කරා නම් ඕක සිද්ධ වෙන්නේ නැහැ. ජනතාවට සාධාරණ මිලට ඉන්ධන ලැබෙනවා. අර ඩොලර් මිලියන 250ක් ගෙවන්න බැරුණා. ඩොලර් මිලියන 250ක් ගෙව්වා. බලන්න දැන් ආණ්ඩුවේ හිතුවේ උසාවියට පාරක් ගැහුවයි කියලා. අපි කෙරුවේ අර නියෝගෙ අයින් කෙරුවා. තමත් මගේ මතකයට ඒ වගේ එක්තරා නිලධාරියෙක් සම්බන්ධයෙන් ඔබතුමාලගේ ඔබතුමා ඉන්න කාර්ය නියෝගයක් ලබා දුන්නා. රාජ්‍ය සේවයට මම හිතන්නේ ඔහු ගන්නත් එපා කියලා වගේ මගේ මතකෙ තිබුණේ. නමුත් ඒ තීන්දුව ගැනත් එවකට පැවති පාලන තන්ත්‍රයන් ඒක ගණන් ගත්තේ නැහැ. ඉතින් ඒ වගේ තත්ත්වයන් ඒක උනේත් ඒ වගේ නැවත පෙත්සම් කරුවන්ගේ ඉදිරිපත් කිරීමක් හින්දාද? නෑ, ඒකත් උනේ එහෙමයි. දැන් ඒ නිල දැන් හොඳ තනතුරු දරනවා. දැන් එතන වුණේ වරායේ අක්කර 8ක් වංචා සාගත ලෙස පවරලා දුන්නා. සතයක්වත් ගෙවන්න නැතුව අපි මේක දූෂණය කියලා සඳහන් කරුවා. මේක දූෂණය කියලා සඳහන් කරුවා. නිලධාරියට 105ක් ගෙවන්නේ කිව්වා. නිලධාරිය හේම ගෙව්වා. එතකොට ඔය සුමන්ද්‍රන් මහත්තයාද කොහෙද පෙත්සම් කරුට ඉන්නේ, දැම්ම මෙයාව ඉවත් කරන්න ඕනේ කියලා. එතකොට ඒ නිලධාරිය දියුරුම් පෙත්සමක් ඉදිරිපත් කරනවා, මං තනතුරු දරන්න නැහැ කියලා. එතකොට ඉවත් කරන්න ඕනේ නැහැ නේ. මම ධූරයෙන් අහක් වෙනකන් හිඳලා දැම්ම ආයි ඉල්ලුම් පතක්. මේක දියුරුම් පෙත්සම ඉවත් කරගන්න ඉන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ වෙලාවේ කිව්වා මේ තීන්දුව වෙනස් කරන්න බෑ. දියුරුම් පෙත්සම ඉවත් කරගන්නත් බෑ. ජනාධිපතිට ඕන නම් මේ තැනත්තාව පත් කරන්න පුළුවන්. මොකද දේකම්බර පත් කිරීමේ බලය ජනාධිපතිට තියෙන්නේ. ජනාධිපති පත් කෙරුවා. දැන් ඒ වාගේ ඒවා කෙරලා තමයි ජනාධිපති පෙරදුනේ ඡන්දේ. ඕන්න ඕක කියන්න ඕන පැහැදිලිව. දැන් ඇත්තටම මම කැමතිද අපි නැමැත ඡන්දය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් තිබෙන නිසා ජනතාවගේ ඡන්දර උනන්දුවක් නොවුණත් යම් අවධානයක් තිබෙනවා මේ උසාවි ප්‍රශ්නත් එක්ක. දැන් අපිට පේන ක්‍රමත්මනේ දැන් අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැන් මම දැක්ක උසාවියේ පවා ඉදිරිපත් කළ තියෙන තරක
සමහර ඒවා දැන් මේ අපි කිව්වතර යුත්තේය කියලා තියෙන කාරණාවත් නෑ ඒ වගන්ති එච්චර සැලකිලි ගත යුතු නැහැ කියලා තියෙනවා මම හිත බතුමා කියන තර්ක වෙන්නේ නැති මේ ප්‍රායෝගික තත්ත්වයන් අවබෝධ කරගෙන දිනති තර්ක ඉදිරිපත් කරන්නේ නැද්ද කියලා දැන් ජාතික මැතිවරණ කමිෂන් සභාව මත විශාල වාකීමක් දෙනවා දැන් ඔවුන්ට 81 මැතිවරණ පනත ප්‍රකාරව ක්‍රියාකර්ම සිද්ධ වෙලා තිබෙනවා දැන් ඔවුන් මැතිවරණයක් තියන්න දින නියම කළා කියලා කියමුකු දැන් හදිස්සියේවත් මේ වසංග තත්ත්වය වැඩි වෙලා මේක යම් ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වුණොත් එහි වාගේ මම යන්නේ කාටත් කරන්න නැත්නම් ඊට පස්සේ නෑ දැන් මේ මැතිවරණ පැවැත්වීම නිසාද ඔව් ඔව් නෑ මැතිවරණ පැවැත්වීම නිසා මේ වසංගත තත්ත්වය වැඩි වෙනවා කියන එක උපකල්පනය කරන එකත් ඒ තරම්ම සාධාරණ නෑ ඒ අර කියන්නේ පොයදාට පන්සල් ඉඳ යන්න දුන්නොත් එහෙම මිනිස්සු පොරගයි කියලා පන්සල්. ඒ කියන්නේ අර පන්සල් ගියේ නැති මිනිස්සු තමයි ඕවාගේ වදන්නේ. දැන් පොයදාට මම පන්සල්ට ගියාම බලන්න හොඳට පරතරය ඇතුළ තමයි බෝධින් වහන්සේට පන් පූජා කරන්නේ. ඉතින් ඒ වාගේ එහෙම තත්ත්වයක් මතුවෙන එකක් නැටරන්. හැබැයි ඒක එවැනි දෙයක් මහිත එවැනි බියක් අපි මැතිවරණ කොමිසමට දාන්නත් නරකයි. මොකද සුදුසු ආරක්ෂක පියවර ගත්තන. එතකොට පසංගතයක් ඇති වුණත් එතකොට මැතිවරණ කොමිසමට කිසිම වගකීමක් නැහැ. හැබැයි නිසි ආරක්ෂක පියවර ගන්න ඕන. දැන් අපි පන්සලකට කෙනෙක් පිරිසක් යනවා නම් ඒ අපි ස්වාමින් වහන්සේට දැනුවත් කරලා තියෙනවා. මේ පැත්තේ OIC ඉන්නවා. මේ පැත්තට ගිහිල්ලා හක් කළා ටිකක් ගැවසෙන්නේ කියලා එච්චරයි තියෙන්නේ. මිනිස්සු දැන් ඕක මැජික් එකක් නෙමෙයිනේ. ඔය උසස් නිලදාන්ට ඕක තේරෙන්නේ නැද්ද? OIC මහත්තය ඉන්නවා, සාජන් මහත්තය ඉන්නවා. ටිකක් මිනිස්සු එතකොට ඉන්නේ කියනවා. එතන ටිකක් එහෙම හැසි මන් දන්නා සිකුරාද කැලණිය පන්සලේ හිටියේ 30 දෙනයි. ආන්දරෝ කිව්වා 20 දෙනයි ඊයේ හිටියේ කියලා. ඉතින් ජනතාව සාමාන්‍යයෙන් තාමත් එකක් බයක් තියෙනවා. ඉතින් ජනතාව අපි ජනතාව හරක්ගේ මට්ටමටයි දාන්නේ. ඔන්න ඕකව නිලධාරින්ගේ වැරද්ද තියෙනවා. හරක්ගේ මට්ටමට දාලා තමයි ජනතාව සලකන්නේ. ජනතාව බුද්ධිමත්ව ක්‍රියා කරන ජනතාව දන්නවා මේ දෙදේ වුණොත් අපි ඉවරයි. මුළු පවුලම කොරන්ටයි. අපි කිමු දැන් මෙතුම ඡන්දයක් ප්‍රකාශයට පත් කියලා ඡන්ද තියන්න සෞඛ්‍යංශත් කියනවා. ඡන්ද තිබ්බට ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ රෙගුලාසියන්ම ක්‍රියාත්මක වන්න දුරස්ථභාවය තියාගෙන මේ වැඩේ කරන්න කියලා. දැන් එහෙම ඡන්දයක් තිබුණ පරිසරයක් නිර්මාණය වුණාම දැන් අපි කිව්වොත් දැන් ඡන්දේ භාවිතා කරන්නේ අවුරුදු 18 වැඩි ඡන්දදාය කියන්නේ. දැන් අපිට දැන් අර සමාජයේ තියෙනවා තම බියක් මේ ලෙඩේ සම්බන්ධයෙන් වෛරසයේ දැන් අපි කිව්ව පොකුරු ආශ්‍රිතව තාම තියෙනවා කිව්වට පරීක්ෂණ මට්ටම් හැම ප්‍රජා වගේ හැමතැනම කරන්න නැති හින්දා වෛරසය කොහෙතරම් තියෙනවා කියලා ඒ සැකයෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ එකම දැන් අපි කිව්ව ඡන්දයක් කිව්වහම ගරු මැත්තමනේ අපිට ඡන්ද ව්‍යාපාරයක් තිබෙන්න එපා. ජනතාව සක්‍රිය ලෙස ඡන්ද ව්‍යාපාරයට යොමු වෙන්න ඕනේ. ඒතකොට මේ සක්‍රිය ලෙස ඡන්දදායකයාට මේ වාතාවරණය තුළ කොහොමද මේ මෙතිවන ව්‍යාපාරයට උන් සම්බන්ධ වෙන්නේ ඡන්දයක් තිබ්බොත්? ඔව් මම ওই ප්‍රශ්නෙට කොටස් වශයෙන් පිළිතුරු දෙන්න. දැන් ඩරන් මතක කරපු පළවෙනි ප්‍රශ්නේ. දැන් ඡන්දය ප්‍රකාශයට පත් කරන්නේ ආසන්නතම ඡන්දපොලේ. ඒ කියන්නේ තමුන්ගේ ගමේ. පාසල් හරි පන්සල් හරි. ඒ ගමේ මේ 2500යි 3000යි ඉන්නේ. එතකොට මේ මිනිස්සු දන්නවා කවුරු දැන් ඒ දන්නවා පැහැදිලිව මේ ගමේ කාටවත් කොයි කිසිම ලඩක් නැහැ කියලා. ඉතින් දැන් ජරාන් කියන තර්කේ හරි අපි දින පිටපලාත කියලා ඡන්ද දානවා. මේක මේ ගමේ සිදුවෙන දෙයක්. දැන් නගරයක් ගත්තත් නගරෙත් තියෙන කොට්ටාස වශයෙන් ඒක බොහොම සුළු පරාසයක පවතින්නේ. සුළු පරාසයකක පවතින්නේ. ඉතින් ඒ දැන් මිනින් තැනකට ගිහිල්ලා දාන්න තියෙනවනම් දැන් ওই දේශපාලඥයන් කරන වැඩේ වෙනස්. දැන් මෙතනින් ගහලා බදුල්ලට ගෙනියනවා, මගදී ගෙනියනවා, ඔන්න ඕවාගේව කරනවා නම් ඕම ඒ තත්ත්ව වෙනස්. ආ නూరేටි ගෙනියනවා. දැන් මේ සාමාන්‍යයෙන් තියෙන එතන ওই ප්‍රශ්නයක් මතුවෙන්න කිසිම අවකාශයක් නැහැ. එතකොට ඒක අපිට ඇත්තෙන්ම ඒක අපි සලකාට මැතිවරණ කොමිෂන් සභාවත් සැලකීමට ගන්න ඕන. වැඩි දුරස්තට යන්නේ නැහැ. වාහනයකින්වත් ගිහිල්ලා ඡන්දය දාන්න බෑ. ඇවිදගෙන යන්න ඕන. දැන් නීති යටතේ එහෙමනේ ඇවිදගෙන යන්න ඕන. එතකොට මිනිස්සු දැන් පොකුරු පිටින් එන්න ක්‍රමයක් නැහැ උතන. මීටර් 500ක් දුරෙන් ඉන්න බෑ තියෙනවානේ. මීටර් 500ක් ඕන් වා කියන හරියට මීටර් 500කට ආසන්නව යන්න බෑ. දැන් ඡන්ද ව්‍යාපාරපත්තු.
දැන් ඡන්ද ව්‍යාපාර වල දැන් දැන් ජනාධිපති මැතිවරණ නම් ওই විශාල රැස්වීම පවත්වනවා මොකද ජනාධිපති එක අපේක්ෂකෙක් නේ දැන් මෙතන තියෙන්නේ අපේක්ෂකයන් මේ මනාප පොරයක් තියෙන්නේ මනාප පොරේ ওই ප්‍රසිද්ධ රැස්වීම අඩුයි මම මමත් ওই ඡන්ද වල සහභාගී වෙලා තියෙනවා ප්‍රසිද්ධ රැස්වීම අඩුයි මොකද මනාප පොරේ බොහොම යටින් සිදුවෙන සූක්ෂම ක්‍රියාවලිය සූක්ෂම ක්‍රියාවලියක් මොකද ප්‍රවර්ධනය කරනවා සමාජයට අනිත් මිනිහත් එන්න ඕන දැන් ඕක අපි දැකලා තියෙනවා මැතිවරණයකට රැස්වීමට ගියොත් දැන් ජන නායකයන් රැස්වීමෙන් ඕන හැමෝම උස්සන එයාලගේ අර අංකේ එතකොට ඔය මැතිව මහා මැතිව මහා රැස්වීම බොහොම අල්ප වශයෙන් සිදුවෙන්නේ මා හිතේ මේ අවස්ථාවේ ඒවා සිද්ධ වෙන්නෙම නැහැ මොකද ඒක සූක්ෂම වශයෙන් මොකද මෙතන තියෙනවානේ අර අර අංක අතරත් ගැටමක් එතකොට ඔය විශාල රැස්වීම නැහැ ඇත්තෙම වෙන්නේ ගෙයින් ගැට ගිහිල්ලා හක්කලා කරන ප්‍රචාර කටයුතු තමයි වෙන්නේ වැඩිම වෙන්නේ අර නොම්බරේ දීගෙන යන එක තමයි ඔතන सिद्धवाणी अभी प्राग बल मेक चंद क्रमे इतकोट ये वागे देखते ओय वागे प्रवणता कति तम राष्ट्रज्ञापिक प्रजातंत्रवाद आंड पालने गिनियन पक्षेट सह विपक्षेट साधारण अवस्था दिन चंद कति चंदे अभी जाति सभावत्मी सामन पिट्टिया दिन क्रीडाक දැන් අපේ ඉතිහාසය ගත්තාම අපේ ආණ්ඩු කරන උදවිය ජනමාධ්‍ය ඔක්කම අනිත් අයට දෙනවා කියලා දෙන්නේ නැහැ සමාන අවස්ථා. ජනමාධ්‍ය යොදාගෙන ආණ්ඩු කරන කට්ටියට යම්කිසි ප්‍රචාරණ ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන් වැඩි විපක්ෂයට වඩා. එහෙම වුණොත් යම් අසාධාරණයක් වෙනව නේද තවත් පක්ෂ කිහිපයකට. දැන් ඒක තමයි මැතිවරණ කොමිසමට බලය තියෙන්නේ. මොකද ඕක රාජ්‍ය මායතට නේ ඕක සිද්ධ වෙන්නේ. මැතිවරණ කොමිසම සභාවට බලය තියෙනවා. ඒ සම්බන්ධයෙන් විධානය නිකුත් කරන රැස්වීම කොමිසම සභාව දැනට කරනවා එක. ඉතින් ඇත්තටම මේ උපමාන නිකුත් කරනවා. නමුත් ඒ උපමාන ක්‍රියාත්මක වුණාට පස්සේ ගන්න මේ නියෝග ගැන අපිට සඳහනක් නෑ කවදාවත්. ඒ උපමාන දෙක නම් බොහොම පැහැදිලි කමිෂන් සභාවේ සභාවත්ම උපරිම උත්සාහ ගන්න එක මම ගෞරවයක් ඇතුව කියන්නේ. නමුත් ඒ උපමාන නිකුත් කළාට ඒව උල්ලංඝනය කරන අස්පනා අපිටම. නමුත් එහෙම උල්ලංඝනය කළා කියලා ඒ ආයතන වල කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් දැන් ඔය ඡන්දයකදී තරන් ඇත්තෙම ඔය වගේ සාධක බලපාන්නේ දැන් අපි බැලුවොත් 2015 මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය වුණා එයාට ලැබුණ අර ප්‍රවර්ධනයේ දැක්කොත් විශාල වශයෙන් රාජ්‍ය ආයතන ඔක්කොම වැළඳපු හැබැයි ඡන්ද යනකොට අනිත් අතට ගියේ කවුරුත් නොදන්නා මෛත්‍රීපාල සිරිසෙන දිනුවා දැන් එහෙම අවස්ථා වෙන්න පුළුවන්. එහෙම අවස්ථා වෙන්න පුළුවන්. දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිටින්ම ආපු පුද්ගලෙක්. ඉතින් එතුමාට ඔය මැතිවරණ ප්‍රවර්ධනයක් නෙමේ ඒ වෙලාවේ එතුමාගේ පෞරුෂය පිළිබඳ මිනිස්සු එතුමාගේ ක්‍රියාවලිය, එතුමා යුද්ධයේ හසුරුවපු ආකාරය, එතුමාගේ අවංකභාවය පිළිබඳ තියෙන ප්‍රතිරූපය ඒව බලපාලා තමයි. ඉතින් දැන් මායිතේ අපි ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍ය බුද්ධිමත් පිරිසක් සම්බන්ධයෙන්. ඔය හොරුපත් කරනවා කියුවට ඒ පත් කරන හොරුන්ගෙත් යම්කිසි ප්‍රයෝජනයක් තියෙනවා. ඔය හොරුන් කියන මිනිස්සුගේ මොකද යාලා ක්‍රියාශීලී. දැන් දේශපාලනේ අවුරුදු 20ක් ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ ක්‍රියාශීලී මිනිස්සෙක්. ඒ ක්‍රියාශීලී මොකක් හරි පළාතට කරපු එකනේ. අක්‍රීය මිනිහෙකුට කවදක්වත් ඔය ඡන්දේ දිනන්න අමාරුයි. දැන් මේ අය දන්නවා මම දන්නවා මොන තරම් අර අර පොදු දිනේ ඒ අය කොහොම හරි ආසනෙට යනවා ගිහිල්ලා හැම එකටම සම්බන්ධ වෙනවා හැම මල ගෙදරකටම හැම ගෙදර ඕනේ අපි ජනතාවට ඕන අර සමීපතාවය ඕන අපේ ජනතාවට ඕන ඉතින් මොකක් හරි උදව්වක් අවශ්‍ය වෙලාවට කරනවා දැන් මේ තැනත්තිය කිව්වාගේ පොලිසියෙන් ගිහිල්ලා කරා 7000 දඩ ගෑවලා ඕන් ගිහිල්ලා කරා ඔයයි මොකක් හරි කතා කරලා ඕක බේරලා දෙනවා අන්න ඒ වාගේ අපේ ওই දේශපාලඥයින් ඡන්ද දිනන වෙනත් ක්‍රම තියෙනවා
එහෙම තමයි ඒ අය ඔය තහව ඔය තත්ත්වයන් තහවුරු කරලා තියෙන්නේ. නිකන් අර රැල්ලට ආපු මිනිස්සු නෙමෙයි. අපි නැවත විරාමයක් ලබා ගන්නවා දැන් සම්බන්ධතාවය ප්‍රධාන පාලක මැදිරියට. දේශයේ නගා සිටුවීමේ බලාපොරොත්තුව පෙරදැරිව ශ්‍රී ලංකාවට විදේශ මුදල් එවන ඔබට මහජන බැංකුව විසින් හඳුන්වා දෙන විශේෂ තැන්පතු ගිණුම සඳහා ඉහළම පොලියක්. වැඩි විස්තර ඔබට ළඟම මහජන බැංකුවෙන්. ඔයා තාත්තා කෙනෙක් වෙන්න යනවද රොහේ? ඡායාරූප ශිල්පී අබිරහස් ලෙස මරා දමන කැමරාව අතුරු දාන එක සෑහෙන බරපතල කේසයක් වගේ. यार मैं तुम्हें माँ के मत ही मैं साक्षात व्यपे यम किसी अवधाने गत्तु तबत कारना की ही पे कट में यमुकरण ने भी अवधान ये ना विशेष में दे मार तो देखें पास या पेरटे पार्लिमेंट वक्त आत्मक वाणी ने अब तुम्हां मूली कविक जो है इधमें क्यों हुआ पार्लिमेंट तो तमाए राज्य मूल्य पालने अधीक्षणीय करना आये थे ने एक हिंदी ने मुदल प्रतिपादन तमा विधायक मिशन कैबिनेट मंडली राज्य से बहरा क्रियात में यदवानी तो हिम वैदगत आये थे ने मास तुनक अक्रिय आई तब मास तुन हाथ रखकर अक्रिय बने स्वभाव या पेन भीम तत्व तिबी ये थी अपेर अटे मूल्य पालने अधीक्षण करने को मदे තමත් වැදගත් ප්‍රශ්නයක් දරන් දැන් ඕක තමයි ඇත්තම තියෙන කේන්ද්‍රගත ප්‍රශ්නේ මේ ආයතන තුනම අවශ්‍යයි උසාවියක් නැතුවත් බෑ විධායක ජනාධිපති කෙනෙක් නැතුවත් බෑ විධායක අවශ්‍යමයි එතකොට පාර්ලිමේන්තුවත් අවශ්‍යමයි පාර්ලිමේන්තුවෙන් වෙන කාර්යභාරය තමයි මේ මුල්්‍ය පාලනේ දැන් මේ මුල්්‍ය පාලනේ ඇත්තම හරි විදිහට සිද්ධ වෙනවා නම් අවුරුද්ද අන්තිම වෙනකොට විසර්ජන පනත ඒක ක්‍රියාත්මක වෙලා හොඳ විවාදයක් පැවතුන ඒ විවාද හොඳයි පාර්ලිමේන්තුවේ ඒ කාර්ක සභා අවස්ථාවේ පැවතුන විවාද කොහොම හරි මන්ත්‍රීවරයා මතු කරන මේ මේ වාගේ වල ක්‍රියාත්මක වෙලා නැහැ දැන් ඒවා ඔක්කොම අපිට අහිමි වෙලා තියෙනවා ඒවා ඔක්කොම අහිමි වෙලා තියෙනවා වෝටර් account කියලා දානවා අපේ බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම අවුල් කරලා අපේ බදු ක්‍රමය දැන් සම්පූර්ණයෙන්ම අවුල් කරලා මට කීප දෙනෙක් පැමිණිලි කරලා තිනවා. බදු ටක් ගාලා අඩු කරුවා. ඊට පස්සේ වැඩි කරනවා. මොනවා වෙනවද කියලා දන්නේ නැහැ. දැන් ඔක්කොම වෙන්නේ චක්‍රලේඛන වලින්. චක්‍රලේඛන වලින් තමයි වෙන්නේ. දැන් මේක ඉතාමත්ම අසතුටුදායක තත්වයක්. දැන් මේ තත්වයේ යටතේ දැන් මුදල් කොයිතරම් මුද්‍රණය කරලා තිනවද? ඒවා අපි හොයලා බලන්න ඕනේ. ආ මුදල් කොයිතරම් කොහොමද මේ මුදල් වියදම් කරලා තියෙන්නේ? කවුද මේව සම්බන්ධයෙන් ඔය චක්‍රලේඛන යවලා තියෙන්නේ දැන් ඒ ආයත විරුද්ධව දැඩි පියවර ගන්න වෙනවා මොකද මේ මේ තමුන්ගේ මුදල් වාගේ පරිහරණය කරන්න බෑ මේක දැන් මේක පාලනේ සිද්ධ වෙන්නේ ඒ අතින් නිකන් චක්‍රලේඛන වලින් මෙහෙන් එක එක තනත්තම් පත් කරගෙන එහෙමයි මේක සිද්ධ වෙන්නේ මේ නිසා තමයි මම මැතිවරණ කොමිසමෙන් ඉතාමත්ම උනන්දුවෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවක් පත් කිරීමේ කාර්යභාරයට කොහොමhari අපේ මොකද අපි කවදක්වත් අතීතයේ මේක තිබුණේ නැහැ කවදක්වත් තිබුණේ නැහැ අපි යුද්ධ තිබුණා මේවා තිබුණා හැබැයි අපේ පාර්ලිමේන්තුවක් තිබුණා දැන් මේ தত্ত্বය අපි අවම කරගන්න ඕන මේ தত্ত্বය අපි අවම කරගන්න එක අත්‍යවශ්‍යයි මොකද මේ මුල්්‍ය පාලනය ගත්තාම පාර්ලිමේන්තුවට පමණයි ওই බලය තියෙන්නේ දැන් මේ කාලේ මොනවා සිද්ධ වුණාද කියලා අපි අපි කවුරුත් දන්නේ නැහැ ආයවැක් නැතුව අපි බදු ක්‍රමයේ වෙනස් කරුවා විශාල වෙනස් වීම් සිද්ධ කළා දැන් මේ වෙනස් වීම් වලට ආය තම පොලිසි මට කීප දෙනෙක් ඔය පැමිණිල්ල කරලා තියෙනවා දැන් අපිට මේ අපේ ව්‍යාපාර ගෙනියන්න බැරි තත්වයකට පත් වෙලා තියෙන්නේ රටේ ආයතන එකින් එක කඩා වැටෙනවා ඇත්තෙන්ම මේක තමයි අපේ තියෙන ලොකුම ප්‍රශ්නේ මේ කොයින් වසංගතේ වැඩි අපේ තියෙන ප්‍රශ්නේ තමයි මේ රාජ්‍ය ආයතන එකින් එක කඩා වැටීම. දැන් විනින් රටවල වල ඇමරිකා එක්සත් ජනපදයේ ලක්ෂයක් මරුණත් ඒ මිනිසුන්ට ආයෙ කොට වෙන්න පුළුවන් නිකන්. මොකද එයාලගේ ක්‍රමවේද හරි. එයාලගේ ක්‍රමවේද හරි. එංගලන්තේ මේ තරම් ප්‍රමාණයක් නැති වෙන්න පුළුවන්. හැබැයි එයාට ගොඩ එන්න පුළුවන්. එයාලගේ ක්‍රමවේද හරි.
දැන් අපේ වෙලා තියෙන්නේ අපේ ආයතන කඩා වැටෙනවා. අපේ මරණ සංඛ්‍යාව 10යි. ආයතන ඔක්කොම කඩා වැටෙනවා. අද 11යි. අද 11යි. එකලක් කියන්නේ මොනවද මිලියන් 20කින් 11ක් කියන්නේ මට රාන් අර සුනාමියකට මම එක දිනයක 1500ක් වැළලුවා එක දිනයක බැකෝ දාලා අපි වැළලුවා ඔය දුම්රිය පෙරලිච්ච තැන එතකොට ඔහොම සුසුම් හෙළුවේ නෑ මිනිස්සු අපි බල්ලා මේ ඔක්කොම අවසාන කටයුතු කරලා ඒවා කෙරුවා ඉතින් ඉතින් ඒක හින්දා අපි මේ ආයතන ගොඩ ගන්න එක විශාල මයිත ජනාධිපතිතුමාට විශාල වගකීමක් පැවරෙනවා. මොකද එතුමා තමයි රාජ්‍ය නායකයා. එතුමාට මේ සම්බන්ධයෙන් ඉතාමත්ම උනන්දුවෙන් එතුමා කෙරෙහි දැඩි විශ්වාසයක් තබලා තමයි මේ මේ ඡන්දේ දීලා තින්නේ. මොකද පිටස්තරේම ආපු පුද්ගලෙක්. පළවෙනි වතාවට ඔහොම පත් වුණේ. එහෙම නැත්තම් පත් වෙලා නැහැ. ජනාධිපති ජාත්‍යන්තර මැතිනිය අදු ගානේ මහමැති වශයෙන් අගමැති වශයෙන් ඉඳලා තමයි ජනාධිපති වුණේ. එතකොට යා දිගට අගමැතිවරු දෙදෙනෙකුගේ දියණිය අනිත් අය රණසිංහ ප්‍රේමදාස මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයා දේශපාලනේ තෙම්පරාද වෙච්ච මිනිස්සු ජයජය ජයවර්ධන මහත්තයා දේශපාලන දැන් මෙතුමා ආවේ සම්පූර්ණ පිටස්තරව ඒතකොට ජනතාව එතුමා කෙරෙහි විශාල විශ්වාසයක් තමයි එතුමාට දැන් මීට වඩා විධිමත්ව ක්‍රියා කිරීමට අවකාශයක් තියෙනවා අවසානට වාගේ 19 වෙනි සම්සදයේ එතුමාගේ අර භූමිකාව අවුරලා තියෙනවා. දැන් ඒ කඩුළු ටික අපි අයින් කරලා එතුමාට මොකක් හරි යම්කිසි ක්‍රියාදාමයක් කරන්න වාතාවරණයක් සරස්සව දෙන්න එක තමයි අපේ යුතුකම. මම කලින් කිව්වේ බෝල් අධ්‍යක්ෂණය සහ ඒ පාලනය සම්බන්ධයෙන්. දැන් මේ දිනවල දැන් මෙතන තර්කානුකූල යම් යම් දේවල් ඉදිරිපත් වෙන දහන්නේ ජනාධිපතිවරයාට දැන් පාර්ලිමේන්තුව විසිරුව හැරීමෙන් පස්සේ කොපමණ කාලයක් යනකම් ඒකාබද්ධ ධර්ම දිනෙන් මුදල් ප්‍රතිපාදනය වෙන් කරන්න පුළුවන්ද ඒ වෙන් කළ හැක්කේ කවර කාරණා සඳහාද දැන් ඒක තමයි ලොකු මේ දැන් මේක තියෙනවා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වලා තව මාසයක් යන තන්ද කොහෙද තුනක් යන කන්ද පොදු වියදම් වලට මුදල් ලබාගත හැකියි කියලා ඒක සාමාන්‍ය විධි විධානයක් තියෙන්නේ ඒකට පොදු වියදම් පබ්ලික් එක්ස්පෙන්ඩිචර් කියලා තියෙන්නේ महाजन सेवा महाजन ये क्या अत्यावश्य महाजन सेवा वाले तमा दें मेक मिडांगुनी वेटुपन दें महाजन सेवा अभी तीन संवर्धने अन्े वागे वाले संवर्धने अवश्य आंडवक्ति मे निका रजे सेव पड़के आंडवको දැන් අපිට තියෙන්න ඕන අපේ සංවර්ධන කටයුතු අපේ අධ්‍යාපනයේ ප්‍රවර්ධනය කිරීමේ කටයුතු අපේ කුසියක් තියෙනවද ආයතන ප්‍රවර්ධනය කිරීමේ කටයුතු අපේ අපේ ව්‍යාපාර අපේ කර්මාන්ත ශාලා අන්න ඒවා නැංවීමේ ව්‍යාපෘති අන්න ඒ සියල්ලක්ම පටන් ගන්න ඕන ඒ පටන් ගන්න මේ මේ ක්‍රමය දියත් වෙන්න ඕන एक पार्लिमेंट को अभी जनता विशेष पत्कर हेमतिवरूलतम बगकी अंतिम फेवरें दम इतकोट उतने मुनाण्यंग हो वे ये मंदिर तीन आना किसी प्रश्न एक्तिमेंद्यार दिदास महेंद्र राजपक्ष महात्म मेतिवेल हकला मेतिवर ने खेने वाणी ये वेला अभी ඔය මැතිවරණේ තියන්නේ කියලා මම ප්‍රසිද්ධ වේදිකාව කියලා මට විරුද්ධව නඩුවකුත් දැම්මා. තාම නඩුව තියෙනවා. දැන් එදා නඩුව මේ පාරිසන්දි ප්‍රාර්ථනාවක් ඇත්තෙම එක්සත් ජාතික පක්ෂය තමයි විරුද්ධුනේ. එක්සත් ජාතික පක්ෂය ලොකු වාසියක් ඔය බෙදිල්ල නැතු වෙනවනේ. ශක්තිමත් විපක්ෂිකුත් එනවා. ඉතින් ඒක ඒක ඉතින් අවසානට වාගේ ඒක උනේ නැහැ. හැබැයි පාර්ලිමේන්තුව අපි අර ඒ වෙලාවේ හරියට හැදුනා නම් දැන් මේක මොනේ අපේ අහේතුවට මේ වකවානුවේ මේක සිද්ධ වුණේ අර කෙනෙක් දැන් තර්ක කරන පාර්ලිමේන්තුව නැතුව ජනාධිපතිවරයා ආසා කැබිනට් මණ්ඩලෙ ඉන්න නිසා මේ ආණ්ඩුව රජයේ අරන් යන හැකියාවක් තිබෙනවා ඒක කරන්න බාධාවක් නැහැ කියලා එහෙම තර්කයක් ඉදිරිපත් වෙලා තිබෙනවා ඒ ඔබතුමා කියන්නේ ඒක එහෙම කිව්වට ඒක සාර්ථක ගමනක් නෙමෙයි කියලාද නැහැ ඒක සාර්ථක ගමනක් වෙන්නේ නැත්නම් මොකද අධික්ෂණයක් නැහැ ඕන එකට පාලනයක් තියෙනවා
දැන් පාර්ලිමේන්තුවේ මේ ඔය මුල්ලිය වියදම් කිරීම සම්බන්ධයෙන් තියෙන්නේ විගණ කාර්තෘත්වය. දැන් එයාගේ අධීක්ෂණ බලය බොහොම ටිකයි. ඒ කියන්නේ එයා කරන්නේ එයා ගිණුම් පරීක්ෂා කරලා බලහක් කළා කරනවා. එහෙම නෙමෙයි පාර්ලිමේන්තුවේ තියෙන සක්‍රීය අධීක්ෂණය. දැන් මේ වෙලාවේ ප්‍රශ්න අහන්න හැකියාවක් තියෙනවා. දින දිනේ ප්‍රශ්න අහන්න හැකියාවක් තියෙනවා. කරුණු මතු කරන්න හැකියාවක් තියෙනවා. අර කෝප්සා කෝප කියන මණ්ඩල දෙක තියෙනවා. දැන් ඒවා ඒ අධීක්ෂණය තමයි තියෙන්න ඕන. ඒ අධීක්ෂණය නැතුව නැත්තම් අපිට ඒ අධීක්ෂණය අවශ්‍යමයි. මොකද මුල්‍ය පාලනේ දැන් මේ ව්‍යවස්ථාවේ තියෙන මුල්‍ය බලය සම්පූර්ණයෙන්ම තියෙන පාර්ලිමේන්තුවට. සම්පූර්ණයෙන් තියෙන දැන් පාර්ලිමේන්තුවෙන් විසර්ජන පනතක් පිටස්තරව තමයි දැන් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. දැන් එතකොට අපිට අපේ දැන් දැන් අපි ගත්තු බදු ක්‍රමය. බදු ක්‍රමය හොඳට අර සජන පන්තෙන් සකස් වෙලා තිබුණා නම් ඕක හොඳට විධිමත්ව කෙරෙනවා. හොඳට විධිමත්ව කෙරෙනවා. දැන් දැන් වෙලා තියෙන බොහොම අවිධිමත් තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. දැන් මේ තත්ත්වයේ මයිතේ කොවිඩ් වලට වැඩි විශාල හානියක් අපිට සිද්ධ වෙනවා. දැන් මම දැක්ක එක්තරා පුවත්පතක වාර්තා කරලා තිබුණා මේ ආණ්ඩුවේ යම් සැලසුමක් තිබෙනවා කියලා කැබිනට් මණ්ඩලයේ විසින් අතුරු සම්මත ගිණුමක් මේ කාලයට නිර්මාණය කරලා ඒකෙන් වියදම් ටික කරලා අභිනව පාර්ලිමේන්තුවට ඒ ගිණුම දාලා සම්මත කරවන්න අනාගතයේදී එහෙම කරන්න පුළුවන්ද? කොයිතරම් සම්මත කරුවත් වියදම් මුලා ගිහිල්ලා ඉවරයිනේ. දැන් වත්කඩේ වත්කඩ නැතුව වතුර ගලන ඉස්සෙ වත්කඩ හදලා හරි පාරක් නැහැ වතුර ගිහිල්ලා ඉවරයි. අපි ගමේ වාසන්නේ ඔබතුමායි මායි දෙන්නම ගමෙන් එන මිනිස්සු. දැන් වක්කඩ කඩලා හකලා වතුර ගියාට පස්සේ ආයෙ වක්කඩ බලලා ඉස්සෙ පාර නැහැ නේද වතුර ගිහිල්ලා. ඒ කන්නේ වතුර ටික ගියා. දැන් අපි දෙපොළම දන්න භාෂාවෙන් කතා කරන්නේ. ඒ කන්නේ වතුර ටික ගියා. එතකොට ආයෙ ඉතින් වැස්සක් වහින්නේ නැහැ. දැන් දැන් මේකයි මෙතන වෙලා තියෙන්නේ. දැන් සම්මත කරගන්න පුළුවන්. සම්මත නොකරත් බැරි වෙනානේ. දැන් සල්ලි ගිහිලා ඉවරයිනේ. හදිස්සියවත් ඒ මුදල් අපි කිව්වත් දැන් මේ කාලය තුළ මුදල් වියදම් කරලා දැන් එහෙම අදහසක් තිබෙනවා අභිනව පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න කියලා. හදිස්සියේ අභිනව පාර්ලිමේන්තුව සම්මත නොකළොත් මොකද වෙන්නේ? තව ප්‍රශ්නයක් නේද? එතකොට ඉතින් අධිභාරයක් හැදෙන්න යන්න ඕන. ඉතින් ඒ කාටද අධිභාරය ගෙවන්න පුළුවන්? ඕවා ඉතින් වෙන්නේ නැහැනේ. අපි යලි සම්බන්ධතාවයේ දැන් මං කිව්වා අර වක්කඩ කරලා හක් කළා හක් වතුර ගියාට පස්සේ වක්කඩ බැඳලා වගේ වැඩක් වෙන්නේ. ඉතින් ඒකෙන් කිසි පළක් නැහැ. පළක් වෙන්නේ නැහැ. අපි නැවත ඊළඟට කතා කරනවා සම්බන්ධතාවයේ දැන් ප්‍රධාන පළක් වැඩි. තුන් වියෙන් ඇලලි ගොසින් මුළු ලෝතලේ බේවිවරුන් මිනිසත් වෙසින් වැඩ රකිත් අපි සැම ලක්තලේ ලෝ සතුන් සැම හට සැමත නිති මෙත් වැඩුව අපි මවුතලේ රකිත් පාපි රැකෙත් පාලේ සත්‍ය බලයෙන් පිහිතලේ මහජන බැංකුවේ ප්‍රාර්ථනාවයි ප්‍රවෘත්ති හඬ වැටෙන්නට නොවේ ප්‍රවෘත්ති වැළපෙන්නට නොවේ ප්‍රවෘත්ති කොට වන්නට නොවේ ප්‍රවෘත්ති දුරවැසියන් හට ඇත්ත දැන ගැනීමට පෞද්ගලික රූපමාදී පුරෝගාමී ප්‍රවෘත්ති සපයන්න ශ්‍රී ලංකාවේ මුල් වරට පෞද්ගලික විද්‍යුත් මාධ්‍යයක් මගින් ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම අද ආරම්භ වෙනවා. එදත් අදත් හෙටත් CNL ප්‍රවෘත්ති ඔබ වෙනුවෙන් බයි. පුළුවන් නම් බුද්ධ වචනේ කිමි දෙන්න. අන්න එතනයි තියෙන්නේ නිවන. එහි අර්ථය කුමක්ද කියන එක බොහෝ දෙනෙකුට ලොකු ගැටලුවක් තියෙනවා. මේ ධර්මදරත්තේ කියන්නේ මේ නම ඉස්සරහෙන් එල්ලගත්තු රෑන් ගාන නෙමෙයි. ආරෝග්‍ය පරමා ලාභ. එතනත් ලාභය කියන වචනේ තියෙනවා. ඔබ හිතන්න මේ බුදුවරු හෙම්බිරිස්සාවක් නැතුව ඉන්න එක, උණක් නැතුව ඉන්න එක, කොරෝනා හැදෙන්නේ නැතුව ඉන්න එක ද ආරෝග්‍ය වශයෙන් දකින්නේ? බුදුහාමුදුරුව අපිට කියපු අපි දොහොත් මුදුන් දීලා නැවතත් බුදුහාමුදුරන්ට කියනවා. අද බොහෝ ඇත්තෝන්ගේ සිත බමුණුයි ගත සිවුරුයි.
විශ්‍රාමික අග්‍රවිනිශ්චකාර ජනාධිපති නියතින් සරත්යෙන් සිල්ලමැතිතුමා සමග මේ විශේෂ අප ජනහන සංවාදය පවත්වන්න මම හිතන්නේ බොහෝ කරුණු කාරණා ඇතුමා සමග සාකච්ඡා කරමු. නමුත් තවත් අපි විනාඩි කිහිපයක් ඔබතුමාගේ කාලය ගැන බලාපොරොත්තු වෙනවා ගරුමැතිතුමනි. දැන් අපි කතා කරමින් ඉන්නව දැන් අපේ තියෙන ව්‍යවස්ථාමය ප්‍රශ්න සම්බන්ධ උසාවියේ මම හිතන්නේ හෙට දිනේ වෙනකොට උසාවියේ කියાવી මේ ඉදිරිපත් රාත්‍රි පෙත්සම් සම්බන්ධයෙන් මොකක්ද කරන්නේ කියන කාරණා පිළිබඳව දැන් අපි ඊට පස්සේ අපිට තියෙන්නේ ඡන්දය. දැන් මා කැමැති අපි නීතියේ පැත්තෙන් නුණත් ඔබතුමා බොහොම සමාජය ගැන පුළුල් අත්දැකීම් තිබෙන දැනුමක් තිබෙන තැනැත්තෙක් හැටියට දැන් වර්තමාන වෙනකොට ගරමැතුමනේ පාසල් තාම ඇරලා නැහැ. බස් රථ ටික තාම හරියට දුවා ගන්න බැහැ. රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන වල සේවය කරන්නේ තුනෙන් එකයි. තුනෙන් එකක් වල එහෙම මට්ටමකුත් රාජ්‍ය ආයතන වල නැහැ. එතකොට මිනිස්සුන්ගේ ජන ජීවිතේ යථාවත් වෙලා කියලා කිව්වට වෙලා නැහැ. දැන් එහෙම තත්ත්වයක් තිබියදී ජාතික මැතිවරණ කොමිෂන් සභාවට හැකියාවක් ලැබෙයිද? ඡන්දයක් තියන්න. දැන් මේක විතාමත්ම වැදගත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මේක වෙලා තියෙන්නේ දැන් ඔය අන්ධ විදියට ඔය ඇඳිරි නීතිය දැම්මෙන් තමයි ඔහු වෙලා තින්නේ. දැන් මේ පනත අනුව කිරුවනම් ඒක සීමිතව ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ ප්‍රදේශවල අපි සම්පූර්ණම අක්‍රිය කරුවාම මුළු ක්‍රියාදාමයම ඇන හිටියා. මුළු ක්‍රියාදාමයම ඇන හිටියා. අන්න ඒකයි උන්නේ. දැන් ඒක කරනකොට දැන් අපි සීමිත ඒ ප්‍රදේශ විතරක් සීමා කරගත්තාට පළවෙනි සති දෙක කෙරුවට කමක් නැහැ. මං කිව්වේ මේකේ සුළුමුළු හොයාගන්න ඕන. සුළුමුළු හොයාගත්තා සති තුන හතර යනකොට සුළුමුළු හොයාගත්තා. මේක ලංකාවේ බෝ වෙන එකක් නෙමෙයි. මේ ලංකාවේ හැත්න එකක් නෙමෙයි. මේක පිටින් ආපෙක. මෙන්න මේ තැන්වල තමයි මේ දැන් එහෙම කරලහක් කළා අපි ඕක සීමා කරගත්තනම් ওই ප්‍රශ්නේ මතුවෙන්නේ. අපි උනේ මේක වහලා තිබ්බා. වහලා තිබ්බාම ඔක්කොම ගෙවල් වලට වෙලා වර්ක් ෆ්‍රම් හෝම් කියලා තිබුණා. වර්ක් ෆ්‍රම් හෝම් වෙන්නේ නැහනේ. දැන් පාසල් පවත්තන්නේ ගෙදර ඉන්න. දැන් පාසල් ගෙවතර ඉඳන් පන්ති පවත්තන්න ඕන නම් මේ ඉස්කෝල ක්‍රමයක් හැදෙන්නේ නැහනේ. ඉස්කෝල ප්‍රින්සිපල්ගේ ළමයා වුණත් ඉස්කෝලට ඇවිල්ලා ඉගෙන ගන්න. දැන් බලන්න ගුරුවරුගේ ළමයි කී දෙනෙක් ඉස්කෝලට ඇවිල්ලා ඉගෙන ගන්නවද? එතන ගුරුවරයා ළම ගෙදර පාසල් පවත්තන්න ඕන. එයා එන්නේ නැහනේ. එයා තමයි ඉස්ලාම කියලා පාසලට දාගන්න. මොකද අර පාසල්වල විනේ ඒ ඉගෙනීම ඒ පරිසරයේ අවශ්‍යයි. දැන් ඒක අපි දැනගන්න ඕන. කාන්තෝරුවක වැඩ කරන ඒ පරිසරය අවශ්‍යයි. ඒ පරිසරය අපි නැති කරලා හක් කළා කියන්න බෑ. මේ ගෙදරින්නම් මේ පන්ති පවත්වන්න ඒක කරන්න බෑ. මේ අපේ සමාජයේ හැඩ ගැහිලා තියෙන්නේ එහෙමයි. මේ මිනිස් සමාජයේ හැඩ ගැහිලා තියෙන්නේ එහෙමයි. පාසලකට යන්න ඕන. ඒක පාසලට යෑමේ ලොකු විනයක් තියෙනවා. ලොකු ඒකේ ලොකු ගුණ වගාවක් තියෙනවා. ඒක අවශ්‍යයි. ගෙදරින්නම් ඉගෙන ගන්න පුළුවන් නම් ওই පාසල් වලට යන්නේ නැහැ. ඔය හැදෙන්නේ නැහැ ආයතන. ඒ වාගේ ගෙදරින්නම් වැඩ කරන්නත් බෑ. මොනවා කෙරුවත් ඔක ගෙදරින්නම් අර සමාජ සම්බන්ධය අවශ්‍යයි. ඉතින් මේ කොවිඩ් හින්දා කියලා දැන් අපි ගියාම බැංකුවකට එමු ගියාම ඒක නිකන් ස්පේස් ස්ටේෂන් වගේ. අර දාලා මේවා දාලා පේන්නෙත් නැහැ, මූණ පේන්නෙත් නැහැ මොනවද. දැන් ඔය බීතියෙන් අපි ටික ටික ගොඩෙන්න ඕන. ටික ටික ගොඩෙන්න ඕන. දැන් බීතිය වෙලා තියෙන්නේ මේ මාධ්‍යෙන් නිව්යෝක් වල මිනිහෙක් මැරුණාම අපි අල්ලපුවත් මිනිහා මැරෙනවා ඒක හිතෙන්නේ. මේ ඒ අය මේකෙන් ගොඩ එනවා. ඒ අය මේකෙන් ගොඩ එනවා. හෝමික්මන්ට ගොඩ එනවා. මොකද මේ මිනිස්සුන්ගේ මං කිව්වේ ආයතන කඩාවැටල නැහැ. ආයතන කඩාවැටල නැහැ. දැන් ඒක අපි ආයතන කඩාවැටෙන් දැරියා. අපි ආයතන කඩාවැටෙන් දැරියා. අපි නිකන් තියාගෙන ආයතන කඩාවැටෙන් දැරියා. අන්න ඕක තමයි අපි කරපු ලොකුම වැරද. මම ඕක ඒ කාලේ නම් කිව්වා මේ ආයතන කඩාවැටෙන් දෙපා සති දෙකක් තුනක් යනකොට මේක තියා ලිහිල් කරලා පටන් ගන්න. ඒක මාස දෙකක් එකමාරක් ගියාට පස්සේ කර්මාන්ත සාදා පටන් ගන්න කිව්වොත් බෑ පටන් ගන්න. දැන් මේ මිනිස්සුන්ට ඕඩර් නැහැ. දැන් මිනිස්සුන්ට සුළු වශයෙන් හරි වැඩ කරලා ආවනම් ඕක ගිනිය ගන්න තිබුණා. එක පාට ඕක කරන්න බෑ. දැන් මට එක්කෙනෙක් කිව්වා නෑ අපි ගොවිතැන් කරන්න අවසර දීලා තින්නේ. ගොවිතැන් කරන්න බෑ. පොහොර අවශ්‍යයි.
මේ අනිත් නාශක බල නාශක අවශ්‍යයි උපකරණ අවශ්‍යයි උපකරණ වලට අමතර කොටස් අවශ්‍යයි මේක මැෂින දුවන්න නිකන් බෑ මේක මැෂින දැන් ওই මිනිස්සුන්ට හොඳා මේ නිකන් පොතේ ගුරාට පුළුවන් ඕක කියන්න මේ පනත කියවන වාගේ පොතේ ගුරකට පුළුවන් කියලා හොඳට ලස්සන කියලා ප්‍රකාශන කරන්න මේ පනත අන්තර්ගතේ බලන්න ඕනේ මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ අන්න ඒක තමයි මුනේ අපි මේ ආයතන දැන් අපි ආයතන කොහොම හරි ආය ආරම්භ කරන්න ඕන අපි ආයතන ආරම්භ කරන්න ඕන කොහොම හරි ඉතින් ඒක ඊටාත්ම දුෂ්කර කාර්යයක් දැන් එන ආණ්ඩුවට දැන් ආණ්ඩුවේ පත්ලා ඉන්න ජනාධිපති විතරනේ ഇതുමා විතරයි නිත්‍ය ලෙස ඉන්නේ ඒකයි අපි ഇതുමා ගැන මේ තරම් විශ්වාසයක් ඇතුව ඉන්නේ මොකද ഇതുමත් කඩාවැටෙනොත් ඉවරයි මේක වැඩි ක්‍රියාදාම ඉවරයි ඉතින් ഇതുමා ගැන විශ්වාසයක් ඇතුව ඉන්නේ ഇതുමාට පුළුවන් මේක දැන් මේ ආයතන කොහොම හරි ටික ටික පන ගන්නන්න මයිත ഇതുමා ඒකට යොමු වෙනවා ආයතන ටික ටික යොමු වෙනවා මොකද ഇതുමා මේ පත් කරන නිලධාරීන් මට කවුද කිව්වා විද හමුදාවේ නිලධාරීන් තමයි වැඩි පත් කරන්න කියලා ඒ කරන්නේ මහිත ഇതുමා සැලසුම් සහගත මොකද ඒ ආයතන පුළුවන් මේක ටිකක් අර පන ගන්නලා ගන්න එයාලා නිත්‍ය ලෙස උතන තියාගන්න නෙමෙයි දැන් මේ කඩාවැටලා ඉන්න තැනක මිනිස්සුම ටිකක් දිරිගන්නන්න ඕනනේ අර ටිකක් ජවයක් තියෙන මිනිස්සේ කො තිදන්නේ කියනවානේ ජවයක් තියෙන මිනිස්සේ කොන නිකම් පෙන්දෙක් දාලා උතන්ට බෑ කරන්න ජවයක් තියෙන මිනිස්සෙක් මේකට ඕන ඉතින් තුමා මහිත එහෙම යොමු වෙන්නේ ඒ අදහස ඇතු ඉතින් තුමාගේ ඔය කාර්යයට අනිත් කට්ටියත් සහයෝගය දීලා මේ ආයතන එකින් එක ආය ක්‍රියාත්මක කරන හැකිතා කික්මන්ට පාසල් වල ක්‍රියාකාරීත්වය පටන් ගන්න ඕන. පෑ කීපයකට හරි වරුවකට හරි පෑ දෙකකට හරි පෑකට හරි පාසලක් තිබ්බොත් එතකොට ඔය විනය ආය එනවා. ඔබතුමා පාසල අරින්න කියලා කියන්නේ අර ආරක්ෂිත ක්‍රමෝපායන් අනුගමනය කරමින් අනුගමනය කර ටික ලස්සුන වෙලා අපේ දැන් වැඩි වෙලා තිබුණොත් මේ ප්‍රශ්නේ වෙන්නේ. වැඩි වෙලා තිබුණොත් නම් ප්‍රශ්නේ වෙනවා. දැන් අපි බලනවා දැන් පෑ හතරක් තියෙනවා නම් පෑ දෙකකට පාසල තියෙනවා. එතකොට ওই සංසර්ගය අඩුයිනේ. එතකොට සංසර්ගය අඩුයි. එතකොට අර සම්බන්ධ වීම අඩුයි. පෑ දෙකකට තියලා හක්කලා ඊට පස්සේ පෑ තුන කරන්න ක්‍රමක්‍රමයෙන් කරන්න. අපි ඒකට ඇත්තට පාසල පමණක් නෙමෙයි දැන් ප්‍රවාහන පද්ධතිය දැන් දරුවන්ට පාසලට එන්න ප්‍රවේශ ක්‍රමයක් තියෙන්නේ පෑ. ඒව ඔක්කොම එකවර ක්‍රියාත්මක යුතුයි කියලා ඔබතුමා කියන්නේ. මම කියන්නේ දැන් අන්තර් දිස්ත්‍රික්ක ප්‍රවාහන සේවයත් තියෙන්න ඕන. දැන් අනුරාධපුරෙන් එන මිනිස්සයාට පුත්තලමෙන් බහැලා පුත්තලමෙන් මීගමුවට බහැලා බීගමෙන් මන්දාර කොළඹට එන්න කිව්වොත් මිනිස්සු මුළු දවසක්ම ගත වෙනවා. අර තිබුණා හොඳ ප්‍රවාහන ක්‍රමයක්. අඩු ගන්න සීමිත සංඛ්‍යාවක්. දැන් කියන්න බෑ බස් එකේ 25යි එක සීට් එක එක මිනිහා එහෙම ඉඳලා ඇති බලක් නැහනේ. සාමාන්‍ය පරතරයක් ඇතුව මේ මිනිස්සු දන්න ආසන සංඛ්‍යාවට හෝ ආසන සංඛ්‍යාවට හෝ මොකද මිනිස්සු ඉන්නෙත් නැහැ ඔහොම කඩාගෙන. මං කියුවේ දැන් පන්සල කැලණියේ පන්සල ඉති 32 දැන් මෙයා හිතන විදිහේ දන්සල් දීගෙන මිනිස්සු නටන්නේ නැහැ. මේ මොකද ජනතාවගේ තියෙන අවබෝධයක් මේ ස්වභාවය සම්බන්ධයෙන් වෛරස අත්‍යවශ්‍ය ගමන් තමයි කරන්නේ. අනේ දැන් වැදගත් වෙනක පොද අත්‍යවශ්‍ය ගමන් කිව්වම මොකද දැන් අපි දන්න මේ මාස දෙකක් ඔය කාලයක් තිස්සේ දැන් අපි යම් ඒක නීතියට අනුකූල හා නොවුණ හරි කමන්නේ යම් සීමා ක්‍රීම් වගේක් තිබ්බනේ. ඒ නිසා මට ලැබෙන ආරංචි හැටියට දැන් ඉස්සර නිරන්තරයෙන්ම මේ ඖෂධ නැතුව ජීවත් වෙන බැරි කට්ටිය ඉන්නවනේ බෙහෙත් ගන්න නැතුව ජීවත් වෙන බැරි කට්ටිය අසනීප නිතරම හැදෙන කට්ටියට මේ කාලය තුර අසනීප හැදිලා නැහැ. ඒ කියන්නේ සමහර ලාවට කොළඹට නැත්නම් නගරයට කට්ටිය එනවැති අනවශ්‍ය කාරණා වලට අවශ්‍යතාවයක් නැතුව දැන් මේ කාලය තුල රාජකාරියට පමණයි එන්නේ. මං කියන්නේ අන්න ඒක හොඳ ප්‍රවණතාවයක් යම් ආකාරයක සීමා ගන්න මේක ජනතාව ඒ සමාහයට ගැවසිනහට පස්සේ නෙවෙයි හොරමරක් වුණත් ඇති වෙන්නේ කරන්නේ මෙතුමනි නිසා මේ වෙලාවෙතර අවශ්‍යතාවය ඇති පිරිස් පමණක් නගරයට ගෙන්නා ගැනීමේ ක්‍රමවේදෙවිත් හදුවනම් මේක හොඳයි කියලා විශ්වාස කරනවා. ඒක හරියට හරි මම ඒකයි කිව්වේ සීමිතව පටන් ගත්තා නම් ඕක සීමිතව පටන් ගත්තා නම් මේ එතකොට ඕක ටික ටික ව්‍යාප්ත වෙනවා අනවශ්‍ය ගමන් හුඟක් සිද්ධ වෙනවා අනවශ්‍ය හුඟක් ආය නෑදෑ ගමන් යනවා ආ නැන්ද ඉස්පිරිතාලේ ඉන්නවා නම් මුළු ගමම වෙනවා අන්න ඒ වාගේ ඒවා වෙනවා ඉතින් ඒ වාගේ තමයි තියෙන්නේ දැන් ඒවා අඩු වෙනවා ප්‍රධාන හේතුව මොකද්ද
මිනිස්සුගා සල්ලි නෑ. අර ආර්ථික දුබලතාවයක් ඇවිල්ලා තියෙනවා. ඒකත් සමහර විට යහපතක් වෙන්න පුළුවන්. අනවශ්‍ය වේදන් අඩු වෙලා තියෙනවා. අනවශ්‍ය වේදන් අඩු වෙලා තියෙනවා. මේ ෆාස්ට් ෆුඩ් ඕවා මේවා කන්නේ පරි කඩ චෝරු කෑම කෑම අඩු වෙලා තියෙනවා. අර චූම් පාන් එකෙන් කාල ජීවත් වෙන්න ඉගෙනගෙන තියෙනවා මිනිස්සු. ඉතින් ඒ වාගේ හොඳ දැන් ඒ වාගේ ටික 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 පාසල පෑ දෙකකට මුළු එක මියුත ගන්න පෑ දෙකකටත් පටන් ගන්න සීමිතව දිස්ත්‍රික් බස් සේවාව පටන් ගන්න අන්න එහෙම ටිකින් ටික ආරම්භ වෙන්න දැන් අපිට අවකාශය තියෙනවා. එහෙමයි අපි කරන්න ඕන. මැතිවරණ කොමිසම ඒ රාජකාරිය එයාලා කරයි. එතකන් රට යන්න එපා. ඉතින් ඒ නිසා අන්න ඒ වාගේ දැන් ඉන්න ඇමතිවරුන්ට ඇමතිවරුන්ට ඇත්තෙම මීටරි ක්‍රියාකාරී වෙන්න පුළුවන්. දැන් ඇමතිවරු ඉන්නවනේ. ඇමතිවරුන්ට පුළුවන් ඒ තමන්ගේ ආයතන ටික ටික ක්‍රියාත්මක කරන්න. ක්‍රියාත්මක කරලා මේකේ යම් කිසි ප්‍රවර්ධනයක්. එක පාට් එක දවසක ඔක්කොම පටන් ගන්න බෑ. දැන් කිව්වම පස්සෙන්ද පන්සල්ට යන්න බෑයි කියලා මිනිස්සු බය වෙනවා. බය වෙන්නේ නැද්ද? මේ මාසේ 28 වෙනිදා කියනවා පස්සෙන්ද පොය දාසේ පන්සල යන්න එපා කියලා. මිනිස්සු බය වෙන්නේ නැද්ද? ඇත්ත ඔබතුමා මේ සාකච්ඡා පුරාවටම පාර්ලිමේන්තුවේ වැදගත්කම විග්‍රහ කළා. ඡන්දය තියලා පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. නැත්තම් මේක ආයතන දුවන්න අපහසුයි කියලා. ඒකට මැත්තමනේ දැන් අපිට මම අවසන් වශයෙන් මේ තමන්ගේ කාලේ ඉතින් හැරගන්නේ නැහැ. දැන් ජනාධිපතිවරයාට ඔබතුමාත් විග්‍රහ කළා. පාර්ලිමේන්තුව දැන් අපිට දැන් ඡන්දේ තියෙන දවසකන තාම නිශ්චිතව නැහැනේ. ඔක සෞඛ්‍ය අංශ වලින් අහලා දිනක යද්දි තවමත් මාස 3ක් වගේ කාලයක් යන්නිටදී ඡන්දේ තිනකොට. පාර්ලිමේන්තුව වැදගත් ආයතනයක් නම් ජනාධිපතිවරයාට අභිමතයක් තියෙනවා නම් පාර්ලිමේන්තුව කැඳවන්න යම් කිසි හදිසි අවස්ථාවක් හිටිය සලකලා. අපිට බැරිද පාර්ලිමේන්තුව වැදගත්කම සලකා ජනාධිපතිවරයාට ඒ තියෙන අභිමතය ප්‍රයෝගික කරගෙන මේ විසිරු හැරි පාර්ලිමේන්තුව කැඳවන්න? ඒක හරියන්නේ නැත්. මොකද පාර්ලිමේන්තුවේ වරම ඉවරයි දැන්. දැන් ඒ පාර්ලිමේන්තුව නෙමෙයි බර ගිනියන්න වෙන්නේ. දැන් අපි හිතුවේ මේ පාර්ලිමේන්තුව යම් කිසි තීරණමාලාවක් ගන්නවා. පත් වෙන්නේ වෙනින් කට්ටියක්. ගියාට තමයි මේක අද වැටෙන්නේ. ඇත්තෙන්ම මේ වගේ හිඩසක් තියලා අලුත් කට්ටියක් පත් වුණාම ලේසි. මේ මිනිස්සුන්ට තව අවුරුදු 5 දිගට යන්න පුළුවන්. දැන් මෙයා එන්නේ නිකන් අර මාස දෙක තුන නිකන් මේ 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 අර නිකන් ස්ටොප් ගැප් අර නයිට් වච්මන් වගේ අර ඒ වගේ ආයහම ඒ මිනිස්සු මොනවා කරයිද දන්නේ. අනවශ්‍ය ප්‍රශ්න මතු කරයි, ආණ්ඩුව රවහිර කරයි, නොයෙක් නොයෙක් ප්‍රශ්න මතු වෙන. මම හිතේ ජනාධිපතිතුමා ඒකෙන් ටිකක් වැළකීලා ඉන්නේ ඒකයි. දැන් ඒ අය මෙතනට ඇවිල්ලා නැති ප්‍රශ්න තව මතු කරනවා. එතන තියෙනවනේ ගිරි මැතුමනේ හදිසි අවස්ථාව නිම වුණාට පස්සේ ඒ කැඳවන පාර්ලිමේන්තුවේ ඉස්සරහමගේ එලා ඉතින්. ඔව් එහෙම තියෙනවා. ඉතින් අපිට පුළුවන් නේ හදිසි අවස්ථාව අවස්ථාව ඒ කියන්නේ නිම වෙන කාලේ ජනාධිපතිතුමාට කැඳවන ප්‍රකාශනයෙන් බැයිද විසිරුව හැරීම ප්‍රකාශනය. දැන් වෙලා තියෙන දැන් ඒතකොට ජනාධිපතිතුමාට පිළිගන්නේ නැහැ මේක හදිසි අවස්ථාව. දැන් හදිසි අවස්ථාවක් නෙමෙයි. දැන් මේක නිවිගෙන යන අවස්ථාවක්. දැන් අපි හිතමු රෝගේ හදිසි අවස්ථාවක් රෝගෙත් මේක නෙමෙයි උච්ච අවස්ථාව. මේක රෝගේ නිවිගෙන යන අවස්ථාව. නිවිගෙන යන අවස්ථාව හදිසි අවස්ථාවක් කියලා එතුමාට බලහත්කාරයෙන් අපිට ඒක කියවන්න බෑ. ඒක මගේ හිතේ උසාවිටත් කියන්න පුළුවන් කියලා. මම උසාවිට ගෞරවයෙන් කියන්නේ ජනාධිපතිතුමාට නියෝගයක් කරන්න බෑ මේක හදිසි අවස්ථාවක් හැටියට සලකන්නේ. ඒ හදිසි අවස්ථාවද නැද්ද කියන එක තීරණය කරන්නේ ජනාධිපතිතුමා විතරයි. ඒක එතුමාගේ විධායක බලය. මාගේ විධායක බලය. ඉතින් එතුමා තීරණයක් කරලා තිනා මේක හදිසි අවස්ථාවක් නෙමෙයි. ඒක ඉතින් හරි. ඒක මොකද සෞඛ්‍ය කරුණු ඕකට අතුලත් වෙන්නේ නැහැ. ආබෝම ස්තුතිය අපගේ ආරාධනය පරිදි සාකච්ඡාවට ඔබතුමාගේ වටිනා කාලයක් අපි කිරීම සම්බන්ධයෙන් අද අපේ සාකච්ඡාව සම්බන්ධ වන විශ්‍රාමික අග්‍රවිනිශ්චකාර ජනාධිපති නීතිඥ සරත් ඉන්සිල්ල මැතිතුමා අවිතන ජනතාව හැටියට ඔබ බොහෝ සෙයින් මේ න්‍යායික තත්ත්වයන් සහ ව්‍යස්තාමය කරුණු පිළිබඳව දැනුවත් වෙන්නටයි කියලා හැම දිනාටම සුවදායක රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අද ජනාලියෙන් සමුගන්නවා.